Noi abbiamo stare come tanto per chi mi sta mahatmingi plus sudana mi latino i da trigo ta mahatmik samman di latino e tutta ugrande ta mahatmik samman di latino sone chi mi sta rabun karini chi ne gavartavan come tanto di bacchiran balavrutin mahatmin di pulanta mangi a degno di bacchiran අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා අවසරයි සියලු දෙනාගෙන්ම අත්දැකීම මේ දවස්වල ලබන අද උදේ භාවනාවක් කරහා අභ්‍යන්තරයට නිකන් කොටු වෙනවා වගේ ඊට පස්සේ පෙරදැරීමක් සිදු වෙනවා එතන කමඨහනයි වෙරදැරීමයි අතර හුවමාරුවක් එක්ක වෙනස් වීම ස්වභාවයකට වෙනස් වීම අත් දක්කමින් එතෙන්ට කොටු වෙනවා ස්වාමීන් වහන්ස ඊට පස්සේ එතනින් ආයමත් ම දැන ගැනීම හරහා ආයමත් අත්විඳින්නේ ස්වාමීන් වහන්සේ මේ අර ධර්ම කරුණු ස්වාමීන් වහන්සේ දැන් එතනදී ඒ වෙලාවේ ධර්ම උපදේශේ එක්ක නිකන් ටච් වෙවි මාරු වෙනවා ම එකට වෙරදැරීම ම එකට එහෙම එක එක උපදේශ වගේ එතෙන්ට එනවා ස්වාමීන් වහන්සේ ඒක හරහා එතන ගිහිල්ල එතන ම එක ස්වාමීන් වහන්සේ මුලදී මම කියන මට ඇහෙනවා වෙන කෙනෙක් ම කියන ඊට පස්සේ ම එක පේනවා ඒ විදිහට හුවමාරුවක් සිදු වෙන ස්වාමීන් වහන්සේ ඒක හරහා ඒක තමයි අත්දකින්නේ ස්වාමී අත්දැකීම ස්වාමීන් වහන්සේ දැන් මේ දවස්වල තමයි තිබෙනවා පොදු අත්දැකීම් ස්වරූපය කියලා හැබැයි උදේ භාවනාවකට අදාළ කියලා ප්‍රකාශ කිව්වා එහෙමයි ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්ස මට එන්නේ ස්වාමීන් වහන්සේ එතනදී අර අපි පරවෙනි යෝනිසෝ මනසිකාරේ ධර්ම කරුණු ධර්මය අහලා ධර්ම කරුණු මෙනෙහි කරලා මට එන්නේ මේක තමයි අර ගොනුගත කිරීම ඇතුලෙන් අපිට මට ඒ භාවනාව තුලදී ඒක ගෙනත් දෙන්නේ ස්වාමීන් වහන්සේ කියන්නේ මම හිතලා ගන්නව නෙමෙයි ඒ වෙලා ටික ටික ගගා මේ ඒක එනවා ස්වාමීන් වහන්සේ එතකොට මං අභ්‍යන්තරයේ මගේ කතාව ওই ධර්ම උපදේශ ටික මම අත්විඳින්නේ ඔය අත්දැකීම් විස්තර කරන එක කරන්න ඕනේ දැන් අහලා තියෙන මොකක්ද තමයි තියෙන අවබෝධය කියලා. ධර්මය අත්විඳින ඒ කියන්නේ මාර්ගයේ ඉන්නවා කියලා ස්වාමීන් වහන්සේ ඒක තමයි මාර්ගය කියලා. ඒක තමයි මාර්ගය කියන්නේ? ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් මීටි ඉස්සෙල්ලා ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් වෙනදා කමටහන ගන්න අර වචනෙන් ගන්න මේක නාත් ඒ කියන්නේ මට අනාත්ම කියලා වගේ කියන්නේ මම කරන දෙයක් නෙමෙයි ස්වාමීන් වහන්සේ ඒක එනවා එතෙන්ට
ඒකමන් ධර්ම ඒක මට තේරෙන්නේ ඒක තමයි ධර්ම අත්විඳිනවා වගේ එකක් ස්වාමීන් වහන්සේ මට ගෙන දැන් ධර්මයක් අත්විඳිනවා කියන එකට අදාළ තොන් සාක්ෂිය මොකද්ද එතකොට ස්වාමීන් වහන්සේ කියන්නේ නිකම් මට ඒ වෙලාවේ ඇහෙනවා වගේ හැමතිස්සම කවුරු හරි කියනවා ඇහෙන්නේ උපදේශ ටික උපදේශ දැන් ඒ උපදේශම විතරක් නෙමේ ස්වාමීන් වහන්සේ දැන් මගේ කමඨාන සුද්ධ වෙච්ච වෙලාවේ ගිය සැරේ අර මම හිර වෙච්ච එක ඒක නিত্য සංඥාව කියලා එහෙම එකක් එතනදී දැන් මම ගිහින් ඒ විදියට එක තැනට සම්මතයකට වගේ යනෝනේ. ඒ කියන්නේ ඒක යනවා කියන්නේ භාවනාව තුලදී ස්වාමීන් වහන්සේ දැන් වෙරදර ගිහින් එහෙම ගිහිල්ලා එතනදී ගියාම මට ඒක අනිත්‍ය කියලා ඒක නිකන් කියනවා. එතනදී අනිත්‍ය කමටහන ඒ ඔක්කොම නිකන් මම කරන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. නිකන් මම ඒ කියන්නේ මට ඒක විස්තර කරන්න තේරෙන්නේ ඒක නිකන් කෙරෙනවා වගේ ස්වාමීන් වහන්සේ ධර්මය ඇහෙනවා ස්වාමීන් වහන්සේ ඔය ධර්මය ඇහෙනවා කියලා මොනවද ඇහෙන්නේ දැන් අද දැන් ඒකත් ඇහෙනවා දැන් අපේ අර මේ මෛත්‍රී කරන ඒවා ටිකත් එනවා එදිනෙදා වැඩවලදී ඇහෙනවා ස්වාමීන් වහන්සේ මේක රාමුව එහෙම කියලා මේ මෛත්‍රී කරනවාද ඒ විදිය වචන ටිකක් ඇහෙනවා ස්වාමීන් වහන්සේ. ඔය භාවනා ගැන නේද වෙනේවා ගැන දැන් කියන්නේ. අවුද්ද දැන් භාවනා අත්දැකීමේ සාකච්ඡාවට අදාළව දැන් අදුදී භාවනා අත්දැකීමට සම්බන්ධ කරලානේ ඔය ප්‍රකාශ කරේ ආරම්භයේදී. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ වෙලාවේදී ඔය ධර්මයේ කියන අත්දැකීමට අදාළව කොටසේ මොනවද තමන්ට ඇහුනේ? එහෙමයි ස්වාමීන් වහන්සේ දැන් එතනදී දැන් ගිහිලා වෙනස් වීම හරහා ගිහින් ඊට පස්සේ ම එකට ගිහින් එතනදී මුලදී එනවා මුල වෙලාවේදී සාම එහෙම දැනගැනීමකදී ඒ විදියට මේ මොකද මුලට යන්න ඒ විදියට නිකන් අර මුළු වචනේම එන්නේ නැ නිකන් ටච් වෙලා යනවා වගේ ස්වාමීන් වහන්සේ ඒ විදිය උපදේශ ටික මොකද මුලට යන්න ආදුනික වෙන්න මොකද දැන ගැනීමක් තියනවා නම් කමටහන නැහැ අර ඒ ඔක්කොම එන්නේ නැහැ දැන ගැනීම ඒ කිය එහෙම වගේ අර නිකන් ටච් උනේ ගම එතනදී වෙනස් වෙනවා ආයමත් ඒ කියන්නේ රිෆ්‍රෙෂ් වෙනවා වගේ මට ඒක තේරෙන්නේ සම්. මාව ආයමත් මාර්ගයට දානවා. ඒක හරහා මගේ බෙරදැරීමයි කමටහනයි අර මාව එතන නිකන් කොටු වෙනවා වගේ. ඕක හරහා. දැන් ගන්න තියෙන පාඩම මොකද්ද? මට තව උපදේශයටම අනුගත වෙලා එතනම තව ඒක ධර්මය අහන්න නෙමෙයි ඒ ටික කොටු කරගන්න වගේ එකක් එන්නේ ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ දැන් එතනදිත් ওই වචන ටික එහෙම මෙහෙම එකකුත් තියෙනවා ස්වාමීන් වහන්සේ දැන් ඕක ඔහොම ඔහොම ගිහිල්ලා ස්වාමීන් වහන්සේ මොන මං එතනදී එක තැනකට යනවා අර ම දකින ඒක හරියදී මේ උපදේශ එනවා ස්වාමීන් වහන්සේ නමුත් ඒ උපදේශ කොහොමද එන්නේ කියන එක අර වචනෙන් එන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒක මට මන් දන්නවා ඒ උපදේශය තියනවා කියලා එතන. වගේ අර නිකන් එහෙම එකක්. ඉතින් ඒ විදියට ඒක ඒ විදියටම ඒ තැනට කියන්නේ තව
ලයික් ෂාප් කරන්න වගේ එක ඒක මට අහන තුලටම ඉන්න තව වෙර දරන්න ඒකට තව දියුණු කර ගන්න වගේ එකක් වෙන්න ධර්මයේ අත්දකින්නයි කූව කෝටසට අදාළව නෙමෙයි දැන් ඔය වෙනතරකට අදාළව තමයි පාඩම ගන්න ඕන කියලා පෙන්නුම් කරන්නේ නෑ ස්වාමීන් වහන්සේ ධර්මයේ අත්දකින්න එකට එතනම ඉන්න ඕනේ කියන එක තේරෙනවා එතන ඉන්න ඕන කියන තේරෙනවනේ තව ෂාප් කරන්න ඕන කියලා මම කතාවක් කියන්නේ. තව මට තේරෙනවා ස්වාමීන් වහන්සේ ධර්ම කරුණු ඒ කියන්නේ දැන් ඔන්න හෙවිල්ලකට යනවා නෙමෙයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මගේ තව ඒක ගමන යන්න නම් තව මං ඒ විදියට එකව කරන්න ඕනේ කියලා. තව ඒක එයිද ගන්නෙත් නෑ ඉබේම. මොකද පැහැදිලිද? දැන් මං උපදේශ මට තේරෙන උපදේශ ටික එනවා තව උපදේශ ටිකක් මෙතෙන්ට ගෙන්න ගන්න ඕනේ වගේ එකක්. තව රිෆයින් කරන්න ඕනේ වගේ එකක්. මතව? තව ඒක වැඩි දියුණු කරලා එතන ඉන්න බලන්න වගේ. ඒ විදිහට ඒ කියන්නේ අර මෝඩ වඩුවාගේ ආයුධ ටික වැඩි කර ගන්න ඕනේ අන්නයි. ගන්න උප මොකද්ද ගන්න දෙන පාඩම කියලා අහුවම දැන් ආපහු තව පැත්තකට දාන්න එපා. මම කලින් කියන මම කරනවා නේ මට කරන්න බෑ එතන මොකද්ද වෙනවා කියලා ඉල්ල. දැන් කියන ගන්න උනා. එතෙන්ට ආවේ ස්වාමීන් වහන්සේ මට තේරෙන්නේ මම අර ධර්ම කරුණු මෙනෙහි කිරීමේ අභ්‍යාසය හරහා ස්වාමීන් වහන්සේ කියන එකක් මට තේරෙනවා. හරිද? මට ඒ ධර්මය එතෙන්ට ඒ විදියට අත්විඳින්න ලැබුණේ යෝනිසෝ මනසිකාරේ පළවෙනි එකේ දෙවනි කොටස මං ඒකට අනුගත වීමේ ප්‍රතිඵලයක් හැටියට. ඒ කියන්නේ තමන් යෝනිසෝ මනසිකාරේ පළවෙනි එකේ දෙවනි අධ්‍යයනයට අනුගත වීමට තමන් භාවනාව නොකරන අනිත් අවස්ථාවලදී කෙරෙන කාර්යාවලිය දැන් මේ අවස්ථාවට හුරුවක් විදියට සිද්ධ වෙනවා කියලා ඊයම අත්දැකීමක් තියෙනවා කියලාද කියන්නේ ඔය? ඒ කාර්යාව ඒ ක්‍රියාවලිය හරහා මම දැන් ඒ ගොනුගත කිරීමේ ධර්මයේ ඒක අත්දකින්නවා කියන එක. හරි දැන් නැවතරක් උත්තර දෙන්න බලන්න මොකක් තමයි ගන්න දෙන පාඩම කියලා. මට එන්නේ යෝනිසෝ මනසිකාරේ පළවෙනි එකේ දෙවැනි අධිරේ තවත් ටිකටම කරන්න කියලා ස්වාමීන් වහන්සේ. නේද තමන්ගේ භාවනාව සහ තමන්ගේ ඔය කරන මාර්ගයට උත්සාහ දැරීම මත පිළිබඳව තමන් තිබෙන සමස්ත ඇගීම මොකක්ද? මට කරන්න පුළුවන් දෙයට මම අනුගත වෙනවා. යෝගාවචරයේ හැටියට කරන්න පුළුවන් තැනට මම අනුගත වෙනවා. යෝගාවචරයේ වශයෙන් කරන්න පුළුවන් තැනට මම අනුගත වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක සාකේ පෙන්වන්න. යෝනිසෝ මනසිකාරේ පළවෙනි එකේ දෙවැනි එක ධර්ම ශ්‍රවණය කිරීම ඊට පස්සේ මට කරන්න පුළුවන් ධර්මය මෙනෙහි කිරීම උදේවහ ධර්ම ශ්‍රවණය කිරීම හරහා මම ප්‍රශ්නාර්ථයෙන් උදේ හැමදාම උදේයි රැටයි මං හරහා මට ප්‍රශ්න හදාගෙන මං ඒක මටම යොමු කිරීම ඒ විදිහට ඒ ටික මං කරනවා ස්වාමීන් වහන්සේ
ඊටික කරන එක තමන් කියන එතකොට තමන්ට යෝගාවචරික වශයෙන් කරන්න තියෙන කාර්යභාරය තමා තුළ දැන් සිදු වෙන බවට තමන් පිළිබඳව තමන්ට ඇගීමක් තියෙනවා කියන එහෙමයි ස්වාමීනි. තෝරෙන තමන් ගන්ද දැන් ඉදිරිපත් කරපු අත්දැකීම හරහා තමන් ගන්න තියෙන පාඩම විදියට ඉදිරිපත් කරෙත් ඒකට තව දුරටත් අනුගත වෙන්න ඕන කියන එකම තමයි. එහෙමයි ස්වාමීනි. මාර්ගයේ ඉන්නවා මාර්ගයේ ගමනේ යනවා කියන එක ස්වාමීනි. ඔව්. සම්බන්ධලා ඉන්න තව මහත්මින්ගා කිපොරක් ඉන්න මහත්මෙකුත් ඉන්නවා. සියලු දෙනාම දැන් මේ සාකච්ඡාව සඳහා සම්බන්ධීමේ හැකියාව තියන ඉන්න බව තමයි වාර්තා වෙලා තියෙන්නේ. අවශ්‍යතාවයක් තියෙනවා නම් විනාඩි කිහිපයක් සාකච්ඡා කරන්න පුළුවන්. මේ අවස්ථාවේ නැත්තම් ඊළඟ කමටහනට යන්න වෙනවා. අවසරයි ගෞරවනීය සාමින් වහන්ස, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. අවසරයි සිදු දෙනාගෙනම ස්වාමින් වහන්ස අවසරයි. ඒ කියන්නේ දැන් මේ මහත්මියගේ ඉදිරිපත් කරපු කමටහන ටිකක් සාකච්ඡා කරන්න කියන එකද කියන්නේ? ඇදිල්ල පස්සේ ඔබ වහන්සේ දැන් මෙතන ටිකක් සාකච්ඡා කරන්න කියලා කිව්වේ ඒ කමටහන සම්බන්ධවද නැත්නම් මහත්මියේ දුන්නු පාඩම සම්බන්ධවද? මොකද ඒ මහත්මිය දුන්නු පාඩම? ඒ මහත්මිය කියන දැන් මේකෙන් ගන්න ඕනේ පාඩම මොකක්ද කියන කොට උත්තරයක් දුන්නනේ. ඔව්. ඒක සම්බන්ධවද නැත්නම් ඒ මහත්මිය ඉදිරිපත් කරපු කමටහන සම්බන්ධවද සාකච්ඡා කරන්න ඕනේ? කමඨහනේ සාකච්ඡා කමඨහනයි පාඩමයි දෙක වෙන් කරන්නේ කොහොමද? නැහැ වෙන් කරන්න බෑ. මං හිතුවා දැන් වහන්සේ අන්තිමට ඇහුව නිසා එතන. අවසරයි ස්වාමීන් වහන්ස, මේ එතන කමඨහන ඉදිරිපත් කරපු එක සම්බන්ධව පොඩ්ඩක් උත්සාහ කරන්න සාකච්ඡාවක් ගෙනියන්න. අවසරයි මහත්මිය. එහෙමයි මහත්මිය. දැන් මහත්මිය කිව්වේ දැන් කමටහනේ දැන් අභ්‍යන්තරයට කොටු වීමක් වෙලා වෙදදරීමක් සිද්ධ වෙනවා කියන එකනේ පටන් ගත්තේ. එහෙමයි. ඔව්. දැන් එතන මහත්මියගේ පළවෙනිම දැනගැනීම විදිහට මොකක්ද ආවෙ එතන? අර අභ්‍යන්තරයට කොටු වෙනකොට එතන සතිමත් වෙනවා. ඔව්. ඊට පස්සේ ඒක හරහා වෙරදැරීමකට යොමු වෙනවා. ඔව්. එතකොට වෙරදැරීමකට යොමු වෙනවා කියලා මොකද්ද සිද්ධ වෙන්නේ එතන? එතන නෑ, ඇත්තටම මෙහෙම එතනදී අර මට අර එතන අත්විඳීම සතියෙන් සමාධියට සමවැදෙනකොට අර වෙනවා වගේ අර දෙපැත්තෙන් අර හෙවි ලකුත් නෙමෙයි ඒක කඩාගෙන යනවා වගේ. එහෙ දැන් මහත්මියගේ කමටහන මොකද්ද මෙතන? එතන වෙරදැරීම සිදු වෙලා මෙහෙම ફોકસ වෙනවා. ફોકસ වෙනකොට තමයි කියන්නේ මම අභ්‍යන්තරයට කොටුණාම එතන සතිමත් වීම හරහා මම වෙරදැරීමකට එනවා. ඒ වෙරදැරීම කොහොමද ඒක කියන්නේ? මම ඒ වගේ අධ්‍යක් ඒ වෙරදැරීම ඒ කියන්නේ ගැටුම් කාර වගේ දෙපැත්තෙන් අසාරු කරගෙන යනවා වගේ ගිහිල්ලා එතනින් ගිහින් නවතින ඊළඟට දැනගන්නේ වෙනස් වීම. එහෙමයි. දැන් මහත්මිය කියවනේ දැන් කමටහනයි වෙරදැරීමයි හෝමාරු වෙනවා වගේ එකක් එතනද කියන්නේ පසාරු කරගෙන යනවා එහෙම කියලා. ඒක අසාරු කරගෙන යනවා කියන්නේ එතනදී ඇතුලෙන් කමටහන නිකන් මොකද ඒකට බම කියන්නේ නැහැ. ඒක කවුරු හරි කියනවා වගේ අර කඩාගෙන යන්නේ.
ආවේගකට හමුනවා කියන්න පුළුවන්. කඩාගෙන මොකක්ද ඒ කඩාගෙන යනවා කියලා මහත්මිය අත්දකින්නේ මොකද්ද කඩාගෙන යනවා කියලා? ඒ දෙපැත්ත ඒ කියන්නේ සතිය පිහිටවනවා කියන එක තමයි මට එන්නේ එතන. ඒක විඳීම හරියට දෙපැත්තෙන් අර ම එකක් ඇතුලෙන් කියවනවා කවුරු හරි. මම මෙතන ඒකත් එක්ක පිට දැන ගැනීමත් එක්ක අර නිකන් ෆයිට් එකක් වෙනවා වගේ. ඔව් දැන් මහත්මිය දැන් සතිය පිහිටවනවා කියලා කියනවනේ උතන. දැන් සතිය පිහිටෙව්වා කියන්නේ එහෙනම් සාක්ෂියක් මොකක් හරි කියන්න පුළුවන්ද? ඒක තමයි සත්‍ය පිහිට ඒක අත්විඳීම. ඔව් දැන් අත්විඳිනවා කියන තැන මොකක්ද එතනයි මහත්මියට කියන්නේ තියෙන සාක්ෂිය මොකද? මොකක්ද එතන කියන් මහත්මියට කියන්න පුළ මොකක්ද එතන අත්විඳින්නේ අත්දකින්නේ? වෙනස් වීමක් අර වේගවත් වෙනස් වීමක්. ඒක තමයි කතාවගෙන යනවා වගේ එකක් කියන්නේ. දැන් මොකද්ද වෙනස? මොන වද ඒතර වෙනස් වීමක් කියන එක අත්දැකීම් මොකද්ද ඒතර මහත්මිය දෙතන කියන්න පුළුවන්. ඒ කියන්නේ මහත්මිය කියන්නේ කඩාගෙන යනවා වගේ කියන්නේ ඒතර වෙනස් වීමක් කියලා කියන්නේ. එතකොට කියන්නේ කඩාගෙන යන එකේ වෙනස් වීමක් එකින් එක කියන්නේ මේ වේගෙන් වේගයකට අහු වෙලා එක යනවා කියන එකේ වෙනස් වීමද නැත්නම් වේගවත් ඒතන ඇතුලේ ඒ වේගය ඇතුලේ ම තියන වෙනස් වීමක් තියන ඒ ඔක්කොම අර ඊටාම අර ඒක තමයි මම කියේ පසාරු කරගෙන යනවා වගේ එකක් කියලා. සතියෙන් සමාධියටත් මම ඒක අත්විඳිනවා. නිකන් ඒක හරහා ගිහිල්ලා මව වේගයකට හවු වෙනවා. වේගයකට හවු වෙලා ගිහිල්ලා මා වැටෙන්න ඊළඟට වැටෙන තැන තමයි වෙනස් වීම. අර එතෙන්ට අර වේගයෙන් වැටෙන්නේ වෙනස් වීම තැනට. වෙනස් වීම අර නිකන් ඒ වෙනස් වෙවි ඉන්න ස්ථානේ. ඒ කියන්නේ ආයෙත් ඒ කියන්නේ දෙරදරීමකටද යන්නේ ආයෙත්? එතනින් මාරුව ඒ නැහැ. ඒ වෙරදැරීමයි වෙනස් වීමයි එක වේගයකට හවු වෙලා ඒක ගිහිල්ලා ලෑන්ක් ඊළඟට වැටෙන වෙනස් වීම තැනට ඒකෙන් ආයමත් මර්ගග එතන ඒ වෙනස් වීම තැන කියන ස්ථානේ එතන නිකන් ෆෝක් එතන ආයමත් කොටු වෙලා ඒක ඇතුලේ වෙනස් වීම තියෙන ම ඇහෙනවා. ඒ දෙක එතන වෙනස් වීම හරහා වෙන දැරීමකුත් තියෙනවා. නිකන් ඉතාම වේගවත් චේන්ජ් එකක්. අද එක තැනක් විතරක් ගත්තොත් මහත්මිය දැන් මහත්මිය කියවන්නේ වෙනස් වීමයි මයි දකින්නවා කියලා. දැන් ම දකින්න තැන ම වලට එන්න හේතුප්‍රත්‍ය මොකද්ද කියලා අහුවොත් මහත්මියට මොකද්ද කියන්න පුළුවන්? ඇයි ම ආවේ මහත්මිය? ම වලට ගියේ වෙනස් වීම දැක්ක ගමන. ඔව් වෙනස් වීම දැක්කට ම වලට යන්නේ නැහනේ. අපි ඇයි ම වලට යන්නේ? ගියේ ඇයි? එතන හරහා මට එනෝනේ අර අනිත් එක දැන ගැනීමත්. දැන ගැනීම කියන්නේ මට අර කියනෝනේ සෑම දැන ගැනීම ඒ විදියක. දැන් ඒක ඊටාම වේගවත්. ඒ එතනදී ඒක දැක ම එක එනවා. ම එක එතනදී දැන් එනවා සෑම දැන ගැනීමක් වෙනස් වීමක් වෙරදැරීමක් ම ඒ විදියට අරකත් දැන ගැනීමුත් ඒ අස්සේ තියෙනවා. ඔව් දැන් උතන එක තැනක් එහෙම එක තැනක් කොටු කරගන්න මහත්මයට අමාරුයිද එතන? එක තැනක් තමයි ඔය ඔක්කොම දැන එක තැනක් කියන්නේ. දැන් ඔව් දැන් මහත්මිය දැන් මවලට යන්න හේතුවනේ මං ඇහුවේ. එතකොටනේ මහත්මිය ඔක්කොම කිව්වේ. ආරයිට් ඕකේ. දැන් ඒ මවලට යන්න ඉස්සෙල්ලත් මහත්මියට ම ඒක ඇතුලේ තියෙනවා කිව්වා නේද උතන දැන් කියවෙනකොට? ම එකට යනවා කියන්නේ එතන ම අත්දකින්න තුන් විදියකට. මුලදී
ම එක අර අතන මං කිව්වේ වෙර දැරීම වේගවත් වෙර දැරීම තුලදී ඒකෙදි සමහර තැන්වලදී මමත් කියනවා තව එක්කෙනෙකුත් කියනවා මේ අර වෙනස් වීම තැනට වැටුනම වෙන එක්කෙනෙක් කියනවා හරි ම එනවා වෙර දැරීමක් තියනවා ආයිමත් එතනදී දැනගැනීම තියනවා අතරින් කියනවා සෑම දැනගැනීමකදී වෙන ඒ විදිහට නිකන් ස්විච් 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 වගේ යනවා දැන් සෑම දැනගැනීමකින්ම දැන් මූලික උපදේශයටම අනුගත වෙච්ච තැනක් මේක වෙන්නන්න පුළුවන් ඒක තියනවා ඇතුලේ ඒ කියන්නේ වෙරදරීම තුල තියනවා කියලාද කියන්නේ නෑ මට තේරෙන්නේ නැහැ ප්‍රශ්නේ. නෑ මං ඇහුවේ දැන් මහත්මිය මූලික උපදේශයට අනුගත වෙච්ච එක තැනක් පෙන්වන්න පුළුවන්ද මේක කියලා. ම එක මූලික උපදේශයට අනුගත වෙච්ච තැන. මට ප්‍රශ්නේ පැහැදිලි නෑ. ඒ කියන්නේ වෙරදරීමට යොමු වෙච්ච එකද? ඒ වෙරදැරීමෙන් වෙරදැරීමට යන එක නවත්ින්න යනකොට තමයි ම එක ඇවිල්ලා ආයිමත් සෑම දැනගැනීමකදී ඇවිල්ලා ආයිමත් අර ඒ ක්‍රියාව එකලයික සර්කල් ඒ දැන් දැරීමෙන් තුල වෙර දැරීම කියන එක එක හරිසියෝ ඒ සියෝම් ඒ හරිය ඒක ගිහින් කැඩෙනවනේ තව දැනීම් ගැනීමක් වගේ වෙනස් වීම දැනගන්න ඕනේ ඒ දැනගත්ත ගමන් ආයිමත් අර උපදේශේනවා ඒ ම එක එනවා ඇහෙනවා අර ඒ විදියට නිකන් ක්‍රියාවලියක් මට තේරෙන්නේ අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස මට එච්චරම පැහැදිලි නෑ එතන සමන්ති මහත්මියට හරි මහත්තයාට හරි පුළුවන් ද ටිකක් එතන තව පැහැදිලි කරගන්න පොඩි ප්‍රශ්නයක් ගන්න අවසරයි මහත්මිය වෙර දරන්නේ මොකටද කියලා ඇහෙනවද මම කතා කරනවා ඇහෙනවා සමා වෙන්න මහත්මී වෙර දරින්නේ කමටහනට දන්නේ නැති කමටහනක් ඒ වෙර දැරීම තුලින් වෙර දැරීම උපදේශය හරහා කෙරෙන එක මහත්මී ඔතනින් අවබෝධ වුණා කියලා කිව්වෙ මොකද්ද? ඔයා කමටහන දීපු කමටහන අරන් ධර්මය මං වෙත මම ධර්මයේ අත්විඳිනවා. ඒක ඒ කියන්නේ ඒ හින්දා ඒ හරහා මම මාර්ගයේ ඉන්න එක තමයි මම මාර්ගයේ ගමනක් කරන එකට ඒක මොකද ප්‍රත්‍යක්ෂ වෙනවා ධර්මය අත්විඳිනවා කියන එකට සාක්ෂියක් මට උපදේශ එන එක වෙනස් වීම හරහා එතන ඉන්න එක ඒ ඔක්කොම මේ ධර්මතාවය තමයි අනාත්ම ධර්මතාවය එතන ක්‍රියාත්මක වෙනවා වෙනස් වීම හරහා අනිත්‍ය ධර්මතාවය එතන දකින්නවා වෙනස් වීම හරහා කියන එකට පැහැදිලි කරන්න පුළුවන්ද කියන්නේ වෙනස් වීම කොහොමද ඒක පැහැදිලි කරන්න කොහොමද මට තේරෙන්නේ ප්‍රශ්න මහත්මයා ඔව් මාධ්‍ය ධර්මයේ අත්දකින්න එකට සාක්ෂියක් කිව්වම වෙනස් වීම අත්දකින්නවා කියලා කිව්වා. එතකොට මං කිව්වේ ඒක කොහොමද අත්දකින්නේ කියලා පැහැදිලි කරන්න කියලා. ඕකේ. එතකොට
දැන ගැනීමයි බෙරදරීමයි අර ඒ හරහා මොනවද කියන්නේ සිච් මාරු වෙනවා වගේ අර නිකන් එකෙන් එකට ගැට එකෙන් එකට සම්බන්ධ වෙලා ඒ කියන්නේ මොකක්ද කියන්නේ ගැට ගැහිලා නැහැ ඒක නිකන් එකක් ඉවර වෙලා තමයි ඊළඟ එක කියන්නේ නිකන් වෙනස් වෙවි යනවා කන්ටිනියුෂන් එකක් වෙනස් වීම හරහා වෙනස් වෙන්නේ මොකද්ද උතන වෙනස් වෙන්නේ මොකද්ද මම හට ගැනීම මම හට ගැනීම නෑ එහෙම නෑ දැන ගැනීම ඒ කියන්නේ දැන ගැනීම ඒක වෙනස් වෙවි යනවා අවසරයි ස්වාමීන් වහන්සේ මට ඒක ඊට වඩා අහන්න තේරෙන්නේ නැහැ අවසරයි ස්වාමීන් වහන්ස නෝනා එකක් අහන්නම් කෙටියෙන් නෝනා දැන් කිව්වනේ අර සාමාන්‍යයෙන් ඉන්නකොට උපදේශයට අනුගත වීමේ ප්‍රතිඵලයක් විදිහට මේ අත්දැකීම ලැබුවා කියන කාරණයක් ස්වාමීන් වහන්ස ඉදිරිපත් කරා නේද නෝනා පළවෙනි යෝනිසෝ මනසිකාරයේ දෙවෙනි කොටසට අනුගත වීමට සාපේක්ෂව එහි ප්‍රතිඵලයක් විදිහට මේ අත්දැකීම ලැබුණා කියන එකද කිව්වේ අර ඉස්සෙල්ලා ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නෙට ධර්මය මෙනෙහි කිරීම හරහා තමයි මට මේ උපදේශ මේ විදියට අත් දකින්න ලැබුණේ කියන එක තමයි මම එහෙම මීන් කරේ. ඒ කියන්නේ භාවනාව තුළ ඒ උපදේශය අත් දකින්න ලැබුණේ ඒ නිසා කියලායි කියන්නේ. නෑ නෑ මේක තියනවා ධර්මතාවය තුළ තියෙන එක මම මගේ උපදේශ මෙහෙම නෑ එහෙමයි කියනොත් මට මන් දකින්නේ මං ඒ ධර්මය මෙනෙහි කිරීම හරහා ධර්ම කරුණු මෙනෙහි කිරීමේ ක්‍රියා ඒ වැඩ පිළිවෙල ඒක කරපු එකෙන් එතනදී මගේ සතිය තියුණු වුණා ඒ සතිය හරහා මම මගේ අභ්‍යන්තර ඒ කියන්නේ ඇතුලේ කතාව මට කොටු වුණා ඒ කොටු වීම අර එන ඒ ඔක්කොම බහු හේතු නමුත් මේක තියෙන එක මම සතිවත් වීම තමයි මෙතන උනේ මගේ පැත්තෙන් කරන්න තියෙන දේ ඒ සතිය හොයාගන්න මම කරපු වැඩපිළිවෙලක් තියෙනවානේ යෝගාවචරයේ හැටියට අපිට කරන්න පුළුවන් දේවල් තියෙනවානේ දැන් මට තේරෙන්නේ අපි ඒ ධර්මය අහන එකයි ඒ ධර්ම කරුණු මෙනෙහි කිරීම තුලින් මට වැටෙන්නේ ඒක හරහා මම මගේ සතිය තියුරු වුණා. ඒ කියන්නේ කෙටියෙන් කිව්වොත් උපදේශයට අනුගත වීම හරහා තමයි මේ ධර්මයට කොටු වුණේ කියන්නේ. ඔව්. ඒ හරි. ඔව්. ඔව්. එහෙමයි. එතකොට නෝන දැන් තව එකක් නෝන දැන් ඒ භාවනාව තුලදී කිව්වන අර එක තැනකදී මේක කරකුවක් චක්‍රයක් වගේ යනවා කියලා උපදේශයක් දෙනවා ඊට පස්සේ බාහිර දැන ගැනීමුත් දෙනවා මත් දෙනවා එහෙම එනවා කිව්වනේ එහෙම තරක් ඉදිරිපත් කරා නේද ඉතින් එතන එතන දැන් ඒ අත්දැකීම තුල නොවන කියන්නේ මොකද්ද එතන වෙනස් වීම අත්දැක්ක කියන එකද එහෙම නැත්නම් දැනගැනීම් කමඨාන කර්ම කමඨාන්ට අනුගත නොවි ගියා කියන එකද එතන කියන්නේ උත්සාහ කරන්නේ
මට ඔය නෑ කමටහන මට තුන් විදියකට ආවා බාහිර දැනගෙන කියන එක වචනේ පිට වුණාද කියන එක මට ෂුවර් නෑ මට ගොඩක්ම තේරෙන්නේ මම ඇතුළත දැන් එතන කතාව හරහා ඉන්න එක ඉතින් මට ওই බාහිර දැනගැනීම් වචනේ පිට නා කමන්නේ නෝන දැන් එතන අර එතනදී කමටහන්ට අනුගත වීම පිළිබඳ නෝනට තියෙන අදහස මොකද එතන ඒ ඔය ඔය කියන පොයින්ට් එකේ බාහිර දැනගැනීම් කියන එක මටත් හරියට වචනෙම වැරදිව තේරුම් ගත්තද දන්නේ නැහැ නේ අපි එම් කියමුකෝ එතන ම දැනගැනීම ඔව් ම දැනගැනීමයි උපදේශ අනුගත වීමයි ඔහොමන චක්‍රේ ගියා කිව්වේ එතකොට එතන කමටහන කියන එකට අනුගත වීම හරහා එක ගියාද එහෙම නැත්නම් එතන එතන මොකක්ද එතන කියන එතන පැහැදිලි කරන්නේ කොහොමද හරි චක්‍රේ ගත්තොතින් දැන් ඒකේ මුල හොයාගත්තොතින් මුල තමයි හොයාගත්තොතින් දැන් එතනදී වෙරදැරීමකින් පටන් ගත්තොතින් වෙරදැරීමකින් ගිහිල්ලා ම එකට වැටුනම ම දැනගත්තේ ගම ඒක දැන ඒක තනදී එනවා අර උපදේශයක් වගේ එකක් ඒක හරහා ඒ කියන්නේ නිකන් ඇහෙනවා ඒ ම එකත් ඇහෙනවා දැන් එතනදී ආයමත් වෙනස් වීමක් හරහා වෙරදැරීමකට ඒ කියන්නේ යනවා ඊට පස්සේ වෙරදැරීමෙන් වෙරදැරීම වගේ එක කන්ටිනියු වෙනකොට ආයමත් ඒක ලින්ක් වෙන්නේ හැමතිස්සම ම එකයි ඒ ම එක ඇතුලේ කියනවා. ඔව් ම එක උපදේශය අර අතන වෙරදැරීමෙන් වෙරදැරීම තමයි දැන් අපිට තියෙන උපදේශය. ඒ වුණාට ඒ වෙරදැරීමෙන් වෙරදැරීම කන්ටිනියුේෂන් එක ලින්ක් කරන්නේ ම එක ඒක විවිධ තුනකින් දකින්නවා. ම කියනවා ම ඇහෙනවා ම දකින්නවා. ම කියනවා ඇහෙනවා දකිනවා. ඔව්. ඊට පස්සේ එතන උපදේශී ක්‍රියාත්මක වෙනවා. දැන් නෝන කියපු විදිහට වෙරදැරීම නෝන කිව්වේ වෙරදැරීම ම ඊට පස්සේ උපදේශයට අනුගත වීම හරහා ආපහු වෙරදැරීම කියලානේ. ඔව් ම දැක්කම ම දැයි ම ආවේ ගමන් ඒක ඒක නිකන් එතනදී ටක් ගාලා ආයමත් සතිමත් වෙලා අරක ඇවිල්ලා ආයමත් වෙරදැරීමකට යනවා. ඒකෙන් වෙරදැරීමේ වෙරදැරීම එතන හරහා වෙනස් වීමක් පේනවා එතන ඇතුලේ. ඒතර නෝන දැන් ඔය වෙරදැරීමයි උපදේශයට අනුගත වීමයි කියන තැන එක තැනක් විදිහට ඔය චක්‍රය තියෙන්නේ. වෙරදැරීම කියන්නේ නැත්තම් වෙනම අත්දැකීමක්ද? උපදේශීම ම තුන් විදිහකට දැනගන්නවා කිව්වා. ඊට පස්සේ උපදේශයේ ක්‍රියාත්මක වෙනවා කිව්වා. එතකොට වෙරදැරීමයි උපදේශයයි එකද කියලා අහන්න. නෑ. උපදේශය කියලා මහත්මයා කියන්නේ මොකද්ද? දැන් නෝන කිව්වේ ම වලින් පස්සේ මේ ම දැකලා දැනගෙන ගියාට පස්සේ ක්‍රියාත්මක වෙනවා කියලානේ උපදේශයට අනුගත වෙනවා කියලානේ. ඔව් නෑ මෙහෙමයි ම දැන් කියමු මුලදී ම එක මං කියනවා කියලා ඒකේ මැදදී යනකොට ම ඇහෙන තැනකුත් තියෙනවා තව තැනකදී ම දකිනවා ඒක තුනම එක තැනකදී සිදුවෙන්නේ නෑ මට එහෙම එහෙමයි එතකොට දැන් ම එතකොට උපදේශය කියන එක මං කියන්නේ ඒ කියන්නේ නිකන් දැන් මං කිව්වේ ම ඇහෙන ම ඇතුලෙන් අර හුස්ම ගන්නවා වගේ ම කියවෙනවා ම ගගා ඒක එනවා ඇතුලෙන් මම මේ විදිහට ප්‍රශ්නයක් අහන්න සමාවෙන්න බාධා කරාට දැන් ම කියන එක නෝන තුන් විදිහකට එක එක අවස්ථාවලි දැක්ක කියනවනේ එහෙමනම් ඔය වෙරදැරීම කියන එකට සාක්ෂියක් කියන්නකෝ බලන්න දැන් ම කියන එකට සාක්ෂියක් කියනවනේ නෝන ඒ වෙරදැරීම හරහා තමයි ගිහින් දාන්නේ ම එකට. ඒ ම එක අත්දකින්න විදි තුනකට තැන් තුනකට වෙනස් වෙනවා. වෙරදැරීම කියන එකේ ප්‍රතිඵලයක් විදිහට තමයි එක එක අවස්ථාවලදී ම අර විදිහට අත්දකින්න. ඕ. එතකොට උපදේශයට අනුගත වෙනවා කියන එකට සාක්ෂිය මොකක්ද? ඕ දැන් එතකොට ම දැක් එතන ම එක අරක එනවා මේ දැන් මට ධර්මයේ එතනදී මම අත්විඳින්නේ ධර්මයේ
එතනදී දැන් සෑම ඒකෙන් මොකක් හරි හින්ට් එකක් වගේ නැත්තම් ටච් වෙලා යනවා ඒක එනවා. එතනදී ආයම පෙරදැරීම පටන් ගන්නවා. වැරදැරීම පටන් ගැනීම වෙන්නේ උපදේශය ක්‍රියාත්මක වෙනවා කියන ටච් එක මතින්. එහෙම අරක අතනින් සත් මට ඒකට කියන්න වචනය ඒක ලයික් මට එන්නෙම ධර්මයේ ඇහෙනවා වගේ මට. එහෙම එතකොට නෝනා ඒ ඔය ඔතන උපයෝ ඔතන ඔය අද්දකීම ද කියලා මම මේ නිකන් අහගන්නේ අර නෝනා කියන්නේ අවසානට කිව්ව අවබෝධයක් විදියට මට එනවා මගේ උපදේශයට දෙව පළවෙනි යෝනිස්වංශික දෙවෙනි කොටස කරන එකේ ප්‍රමාණයේ හැටියට තමයි මේ තුල අත්දැකීම් මට ලැබුණේ කියලා. එහෙමයි. ඒ ඔය ඔය ඔතන ඔය ධර්මය දැකීමට ඒක හේතු වුණා කියන එකද නෝනා ඔතනදි කියන්නේ? ඕ අර දෙව පළවෙනි එකේ දෙවෙනි එක කරපු ඒ උපදේශ ටික අර මං එක තැනකදී මට තේරෙනවා ඩවුන්ලෝඩ් වුණා වගේ එක කාලයක්. එහෙම 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 එහෙම. ඒච් එක තමයි දැන් මේක මේ එන්නේ කියන එකක් වගේ. මම නිකන් අර නිකන් මට ඇහෙනවා වගේ තමයි. එහෙමයි නෝනා එහෙමයි. අවසරයි ස්වාමීන් වහන්ස. දැන් මාත්මෙත් එක තුන් දෙනේ සාකච්ඡා කරා. දැන් සාකච්ඡාවෙන් පස්සේ කමරණීවි වැකියරු මහත්මියට මොකක්ද තියෙන? ඇගෙයි. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ. ඔතේ තමන්ගේ තිබුණු ඇගීම කියලා තමන් කලින් කියපු ප්‍රකාශනය තමන් පිළිබඳ තියෙන ඇගීම කලින් පුත්‍රයෙක් දුන්නේ තමන්. දැන් මේ තුන් දෙනෙක් සාකච්ඡා කරාට පස්සේ තමන් පිළිබඳ තමන් තිබුණා වූ සමස්ත ඇගීම සංශෝධනය ලක් වෙනවද සංශෝධනය ලක් වෙන්නේ නැද්ද? ස්වාමීන් වහන්සේ මට තියෙන එකම තහවුර තහ ඒ කියන්නේ මට තියෙනවා මම ගමනේ ඉන්නවා කියලා. ගමන අත්විඳිනවා අත් දකින්නවා ධර්මයේ තුල මම ධර්මයේ ඉන්නවා කියන එක තමයි මට එන්නේ. හරි දැන් ඔය කියන තමන්ගේ තහවුරු තමන්ගේ අත්දැකීම මත තිබෙන්නා වූ තමන් පිළිබඳ ඇගීම දැන් මේ සාකච්ඡාව කෙරෙන අතරතුර සහ සාකච්ඡාව දැන් අවසන් වෙලා තිනකොට දැන් ප්‍රභාගිත සාකච්ඡාවක් ගිය අතර ඒ තමන්ගේ තිබුණා වූ තමන් පිළිබඳ ඇගීම ධනාත්මක පැත්තට යමන් කරේ ඍණාත්මක පැත්තට යමන් කරේ ධනාත්මක ස්වාමීන් වහන්සේ ධනාත්මක ඕ ස්වාමීන් වහන්සේ ඒ ධනාත්මක කියන්නේ ධනාත්මක කියන එකට සාක්ෂිය පෙන්වන්න බෑ තමන්ගේ ඇගීම ධනාත්මක පැත්තට ගමන් කරා කියලා තමන් දෙන පිළිතුරට සාක්ෂි කිව්ව දැන් දෙන්න ධනාත්මක පැත්තට ගමන් කරා කියලා සාක්ෂියක් මට හිතෙනවා මම අත්විඳේක මට ඒ මම ඒ යෝනිසෝමනිසිකාරයෙන් හිට සතිමත් වේ හිටපු හින්දා තමයි මට ඒ ප්‍රශ්නවලට උත්තර ලියන්නේ කියන්න පුළුවන්. ඒක අහගහා මම ධර්මතාවය තුල එතන හිටියා කියන යෝනිසෝමනිසිකාරයෙන් හිටියා ස්වාමීන් වහන්සේ. යෝනිසෝමනසිකාරයෙන් හිටිය නිසා තමන්ට ඒ ප්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන් වුණා. ඒ කියන්නේ අහ ප්‍රශ්නවලට තමන්ගේ පැත්තෙන් තමන් පටවිල්ල නැතුව නිර්වුල්ව පිළිතුරු තමන්ගෙන් සැපුණා කියන සහතිකයක් තමන්ගේ ළඟ දැන් තියෙනවා. එහෙමයි ස්වාමීන. මගේ පැත්තෙන් මම වින්දේක මට මගේ මට පුළුව උපරිම වචනවලින් කිව්වා කියලා හිතනවා. නිසා තමන් කිව්ලියන් තිබුණ ඇගීම ධනාත්ම ඇගීම තවත් ආවරුණා කියන ප්‍රකාශනයක් තමයි දැන් නැවත සකස් කරලා තියෙනවා. ඔව්. සම්මාන්සෙත් නෝක තේරෙන්නේ නැහැ බලන්න දැන් මේ තුන් දෙනෙක් කතා කරන්නේ ඉතින්. අප බලමු මේ තුන් දෙනා සම්බන්ධයෙන් මේ තුන් දෙනාගේ පුදුම මතය මොකක්ද කියලා මේ කමඩාර සම්බන්ධයෙන්.
සාකච්ඡා කරපු තුන් දෙනාගේ පොදු මතේ මොකද්ද කියලා කවුරු එක්කෙනෙක් කියන්න බලන්න. පොදු මතේ කියන්නේ බැරි නම් තමන්ගේ මතේ කියන්න බලන්න එක්කෙනෙක් කවුරු හරි වැඩි වෙලා ගන්න බෑ. මොකද අලෙ ගිලා තියෙන තව කවුරු හරි ඉදපත් කරන්න තියෙනවා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, මට තේරුණ විදිහට දැන් මගේ පැත්තෙන් කිව්වොත් මම ආපු ප්‍රශ්නවලට හරියන්න මට උත්තර ලැබුණ නෑ වගේ එකක් තියෙන. ඒ කියන්නේ මට තේරෙන විදිහට මං හරිද කියලා දන්නේ නෑ. ඒක නිසා මට ඒ පැත්තෙන් ඒ මහත්මියගේ කමටහන ඉරවුල් නෑ වගේ එකක් තමයි තේරුනේ. අනිද්ද ප්‍රමුණව දෙන උත්තර බලන්න. අවසරයි ස්වාමීන් වහන්ස, මට මගේ පැත්තෙන් මට සෑහෙන උත්තරයක් ආවෙ නෑ අර කමටහනට එම් කරන බවට. කියන්නේ කමටහනට ඒක මට සෑහීමකටපත් වෙන උත්තරයක් එතන ආවෙ නෑ. ඔව්, ඒකට තමයි මේ මාත්මික කමට සම්බන්ධයෙන් තමයි තියෙන ගැගීම මොකක්ද? මට එතකොට පැහැදිලිතාවයක් නැහැ මේ. මං කතා කරපු අර අවසාන පොයින්ට් එකේ හැටියට ඒ නෝනගේ එතන අද්දකීම තියෙනවා වෙරදරීමෙන් මවලට යෑම සහ උපදේශයට අනුගත වීම කියන එක. එතන ඒ අත්දැකීම තියෙන තැන කතා නොකර ඉන්නවද, කතා කරන්නේ නැද්ද, ඉදිරිපත් වෙන්නේ නැද්ද කියලා මට චුට්ටක් තේරෙනවා. එතන ඇතුළත අත්දැකීම තියෙන තැන එළියට එන්නේ නැද්ද කියලා. පැවිල්ලා මත කියන්නේ. ස්වාමීන් වහන්සේ දැන් අර ම වලින් පස්සේ නොන කියනවනේ උපදේශයේ පිළිබඳ උපදේශය තියෙන අත්දැකීම තියෙන තැන හරියට එළියට ගන්නෙ නැහැ කියන්නේ. හරි. අපි බලමු අනිත් කමට අනිත් ඉදපත් කරන්න කියලා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. ස්වාමිනාස මේ ධර්ම කරණෝ මෙනෙහි කිරීමට සම්බන්ධ පොඩි භාවනා අත්දැකීමක්, වෙරදරන ස්වභාවයක්, පස්සේ සෑම කියලා දැනගන්නවා, ඊළාට වෙරදැරීම, ඊට පස්සේ ධර්මයක් දකිමින් ඉන්නවා කියලා දැනගන්නවා, පස්සේ ධර්මය, වෙරදැරීම, ද වෙරදැරීම, ආර්යකාන්ත ශීලයේ තුල ඉන්නේ කියලා දැනගන්නවා. වෙරදැරීම ආර්යකාන්ත. වෙරදැරීම ආර්ය. වෙරදැරීමෙන් අවසන් වෙනවා. එකමනයි ස්වාමීන් වහන්සේ අත්දැකීම. වැදගත් නෑ මම මොකද ඉල්ලුවත් කරේ කියලා. දැන් අත්දැකීමක් තියෙන අවබෝධය මොකක් තමයි? එතනදි තේරුණා ස්වාමීන් වහන්ස, යෝනිසෝ මනසිකාරේ 3-4-5 අතර මාරු වෙමින් ඉන්නවා වගේ තමයි අවබෝධයක් ආවේ. ඒත් එක්කම දැන් සෝතාපට්ඨාංග අත්දකින්නවා කියන අවබෝධය තියෙනවා. ඒත් එක්කම දැන් අර දැනගැනීම් වර්ග 3 තියෙන එකේ වටිනාකම, ඒ කියන්නේ දැනගැනීම් වර්ගවලට අපි කරන්න ඕනේ මොකද්ද කියන එක ධාර්මී වීමේ වටිනාකම ගැන ඒක නිකන් ලොකු වටිනාකමක් දැනුණා. ඒක එහෙම අවබෝධයක් තියෙනවා. දැන් සෝතපත්තියංග අත්දකින්නවා කියන එකට අදාළ තියෙන සාක්ෂි මොනවද? එතනදී ස්වාමින්වහන්සේ දැන්
දැන් සෑම කෙනෙකුට වෙර දැරීමට යනකොට වෙර දරන තැනදි වෙන්නේ අර දැන් අර එතනදි වෙනත් දැන ගැනීමක් විදිහට ඒ සෑම කියන කරගෙන ඒක අර කමතහනෙන් එකපාරින් කෙටි වෙන්න ඕන කියන උපදෙස් ටික එතන පෙළලා යනා වගේ එකක් වෙනවා. ඒ හරහා එතන දකින දේ දකිමින් එතන ඉන්නකොට ධර්මය අත්දකිමින් ඉන්නේ කියන වගේ දැනගැනීමක් එනවා. ඒක මම අර ධර්ම මානසිකාරයක් විදිහට බාර අරගෙන එතන වෙර දරනවා. අර ධර්ම මානසිකාරයේ කමඨහනෙන් කෙටි කරන්න වගේ වෙර දැරීමකට යනවා. ඒ උපදේශය ක්‍රියාත්මක වෙනවා එතන. ඒ හරහා තමයි මම කියන්නේ ධර්මය අත්දකිමින් ඉන්නවා කියන එකට තමයි මම මේ සෝතපත්තියංග අත්දකිමින් ඉන්නවා කියන්නේ. ඔව් ඔය අත්දැකීමක් ගැන දැන් කමනාරි පච්චරෝ ඉදිරිපත් වෙන්නේ නැහැ. දැන් ඔය අත්දැකීම කොතනදින් ගමනන්නේ? දැන් මුලදි තියෙන්නේ ස්වාමීන් වහන්සේ දැන් මම ඉදිරිපත් කරේ සෑම කියලා දැනගැනීමක් නේද වෙර දැරීම ධර්මය අත්දැකීමින් ඉන්නවා. ඊට පස්සේ ධර්මය ද කියලා එතන කෙටි වෙනවා කියලා ධර්ම මානසිකාරයක් විදිහට එතන කමඨහනෙන් කෙටි වෙන තැන. දැන් ධර්මය අත්දකින්නවා කියලා කියන ස්ථානයේ ඔය ධර්ම කරුණු ටික අත්දකින්නවා කියන ප්‍රකාශනය ඇතුළත් වෙලා තියෙනවා. ඊට පෙරත් තියෙනවා එතනදී ඒ අත්දැකීමින් ඉන්න තැනට දෙන නම තමයි ධර්මය අත්දැකීමින් ඉන්නවා කියන එක කමඨහනට ඒක අබද්දව කෙටි කරනවා. ධර්මය ද කියලා කමඨහනෙන් කෙටි වුණා. ධර්මය ද කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ධර්මය අත්දැකමින් ඉන්නවා කියන එක කෙටි වුණා. ඒ කියන්නේ ධර්මය කියන දැන ගැනීම ඊළඟට ද කියන දැන ගැනීමෙන් කෙටි වෙලා ඒ අතර වෙර දැරීම් තිබුණා. කිටුනා කියන්නේ ධර්මය දැන ගැනීම කියන වචන ඒ තියෙන වචන වෙනුවට ද කියන අකුරු දැනගත්ත කියන එක තමයි කෙටුනා කියලා කියන්නේ. එතන ස්වාමීන් වහන්සේ එහෙමයි අර ධර්ම මානසිකාරයක් විදිහට මම එතන මට ඒක එතන ක්‍රියාත්මක වුණේ ධර්ම මානසිකාරය අර කමඨහනෙන් ඒකාබද්ධව කෙටි කරනවා කියන උපදේශය තමයි එතන ක්‍රියාත්මක වුණේ. සුරදා ඔය ධර්මය අත්දකින්නයි කියලා දෝතපතියංග දකින්නයි කියන අවස්ථාවේදී මොනවා තමයි ධර්ම විදිහට අත්දැක්ක ඒ අවස්ථාවේදී ඒ අත්දැකීමට අදාළ? එතනදී ස්වාමිනාසේ ඒ වෙනස් වීම වෙනස් වීම කියලා මොකක්ද වෙනස් වීම කියලා අද්දැක්කේ? ඒ එතනදී වෙනස් වීම කියලා අද්දැක්කේ සාමින් වහන්සේ ඒ අර එතන අර උපදේශ පෙනිලා යනවා වගේ එකක් වෙනවා. එතනදී මම ඒ කියන්නේ ඊටික අර මම ඇක්ටිව් නෑ අර පැසිව් විදිහට යනවා. ඊළඟට අර මම ක්‍රියාත්මක වෙන්නේ ධර්මය අත්දකින්න ඉන්නවා කියන එකේදී තමයි. ඒ ධර්මය අත්දකින් ඉන්නවා කියන එකේ අත්දැකීම තමයි දැන් මේ අහලා තියෙන්නේ. ධර්මයේ අත්දැකීම් ඉන්නවා කියලා තමන් හදන ප්‍රකාශනයේ අදාළ යමෝතේ අත්දැකීම් විදිහට තමන් ලැබිලා තින්නේ මොකද්ද? භවනයල. එතන අත්දැකීම් තියෙන සමයසේ ධර්මය ඒ උපදේශ ටික දකිමින් යනවා එතන. උපදේශ ටික දකිමින් යනවා. එතනයි තියෙනවා ධර්ම. මොනවද දකින් උපදේශ? උපදේශ කියන්නේ ඒ උපදේශයම හරියට එනවා කියන එක නෙමෙයි. එතනදි මට දැනෙනවා දැන් සෑම කෙනෙකුට එක වෙනත් දැන ගැනීමක් කමඨහනට අනුගත වෙන්න ඕනේ. මොකද්ද කමඨහන? අර කමඨහන කෙටි වෙච්ච තැන අර ඒ එහෙම දැනගැනීම එනවා එතන. ඒකට තමයි මම කියන්නේ ධර්මය අත්දකින්නවා කියන එක. එතකොට ඊ කියන්නේ උපදේශයට අදාළ උපදේශ ක්‍රියාත්මක වීමේ ස්වභාවය පිළිබඳව තමන්ට එතන විෂම ආකාරي දැනගැනීම ටිකක් නිර්මාණය වෙනවා. එන්නේ පරාසයට තමන් කියන ධර්මයක් දකින්න. එහෙමයි. එතනට මම මැදිහත් වීමක් නැහැ. ඊට පස්සේ මම මැදිහත් වෙන්නේ ඒකට දෙන ධර්මයක් දකිමින් ඉන්නවා කියන එකට තමයි මම ක්‍රියාත්මක. එතකොට දැන් ඊට පස්සේ කිව්වා අවබෝධලා තියෙනයි කියලා මොකද කිව්වේ තුන්වෙනිවට? එතනදී ස්වාමීන් වහන්සේ අර දැන ගැනීම වර්ග තුනේ වටිනාකම ගොඩක් මම හිතට දැනුණා කියන එක අවබෝධ වුණා කියන්නේ. මොකද ඒකට තියෙන සාක්ෂි? දැන් එතනදී ස්වාමීන් වහන්සේ භාවනාව
හරියට සිද්ධ වෙන්න නම් ඒ ධර්ම කරුණ ධර්ම උපදේශයේ ධර්ම කරුණ වෙනත් දැන ගැනීම කියන ආකාර තුන හරියටම එතන සිද්ධ කියන්නේ හරි තැනදී හරි වෙලාවේදී හරියට සිද්ධ වෙන්න ඕනේ භාවනාව ඉදිරියට යන්න නම් කියන එක තේරුම්. ප්‍රකාශ නැගෙන ගිරි මොනවද තියෙන සාක්ෂි? එතනදී සමහර සාක්ෂි විදිහට කියන්න පුළුවන් දැන් සෑම කියනකොට මම වෙනත් දැන ගැනීමක් විදිහට කමටහනෙන් එකපාරින් අයින් කරන්න එතන වෙරදැරීම සිද්ධ වෙලා ඊට පස්සේ ධර්මයේ අත්දකින්නවා කියන එකදී මට ධර්මයේ මානසිකාරයක් විදිහට තමයි එතන ක්‍රියාත්මක වුනේ. ඒක අර කමටහනට ඒකාබද්ධව කෙටි කිරීමක් තමයි එතන සිද්ධ වුනේ. ඒකාරී අවස්ථාවට එතනට ගැළපෙන විදිහට සිද්ධ වුණා කියන එක මට එහෙම වුණා කියලා හිතෙනවා මේ භාවනාවත් දැකීම. ඒ කියන්නේ ඒ දැන ගැනීම වල වෙනස හොඳට අඳුනාගෙන තියෙන තරමට ඒක වේගෙන් ක්‍රියාත්මක වෙනවා භාවනාව තුළ කියන එක. පළවෙනි මේ අවබෝධයේදී මොකද ඉතිරි? යෝනිසෝ මනසිකාරයේ 3 4 5 4 මාරු වෙමින් හිටියා කියලා. යෝනිසෝ මනසිකාරයේ 3 4 5 4 මාරු හිටියා කියලා. හේ. යෝනිසෝ මනසිකාරී 3 කියන එකට තියෙන අත්දැකීම මොකද්ද? සාක්ෂිය. 3 කියන එකට තියෙන සාක්ෂිය වෙර දැරීම තුල ඒ අර වෙනස් වීම අත්දකින්න ඉන්න තැන ස්වාමීන් වහන්ස එතන අර උපදේශ අර යනවා යනවා වගේ පෙන්න තැන මගේ මැදිහත් වීමක් නැතුව ඉන්න තැන තමයි තුන්වෙනි එක කියලා මට තේරෙන්නේ. ඊපස්සේ එතනින් එළියට එනවනේ දැන් ධර්මයේ අත්දකින්න ඉන්නවා කියලා. ඒක හතරෙනි වෙනස මානසිකාරය නිකන් ධර්ම මානසිකාරයක් විදිහට ඒක අරගෙන ඒක කමතහනෙන් කෙටිවීම හරහා පස්වෙනි යෝනිසෝමනසිකාරයට ගියා කියන එක. දැන් ධර්මයේ අත්දැකීම් ඉන්නේ, ධගම ඉන්නේ කියන දැන ගැනීම තමයි තමන් කියන්නේ හතරවෙනි යෝනිසෝමනසිකාරය කියලා. එහෙමයි. ඇයි ඒකට හතරවෙනි යෝනිසෝමනසිකාරය කියන්නේ? ඒතන ස්වාමීන් වහන්සේ දැන් අතන දැන් මං වෙනස් වීම අත්දැකීම් ඉන්නකොට ඒක ඒකෙන් එළියට ආවේ මේක මේ මේකට දුනු නම හරහානේ මම එතනින් එළියට ආවගේ වෙලා ආය වෙරදැරීමට ගියේ එළියට ආව කියන්නේ ඒක මම විතක්කයක් විදිහට බාර අරගෙන ඒක කමතහනෙන් කෙටි කරනවා. විගන් ධර්මය මද්දගම ඉන්නවා කියන එක විතක්කයක් කියලාද මම කියන්නේ? එහෙම ඒක කමඩහන එතෙන්දී ආව නැවත පාවිච්චි වෙච්ච එකට තමයි කියන පස්සේ නෙවෙයි සෝනසිකාර කියන්නේ. එහෙමයි. දැන් තමන්ට ඕකින් ගන්න තියෙන පාඩම මොකක්ද? මෙතනදී ස්වාමීන් වහන්සේ දැන් ඒ කියන්නේ එතන ඒ උපදේශ ටික තමයි දෙර දැරීමටම කොටු වෙන්න කියෝනේ කියන එක තමයි වෙන්න ඕනේ කියන එක. ඒ කියන්නේ උපදේශ ටික හොඳට ධාර්ණය වෙච්ච මත්තරමට තමයි එතන වෙරදැරීම සිද්ධ වෙන්නේ. ඒකටම කොටු වෙලා අර හොඳට ධර්ම කරුණු තත්ත්ව ගාලා අර මොන කරුණද කියලා නිකන් දැනගන්න ඉස්සරහට භාවනාව ගෙනියන්න ඕන කියන එක. වැදගත්. වෙරදැරීම තුල කොටු වෙන්න ඕනේ කියන එක එක ස්වාමීන් වහන්සේ ඒ වෙර දැරීමෙන් ඒ කියන්නේ යෝනිසෝ මානසිකාරයේම සතියෙම තියන් තමයි වටින් කියන්නේ සතිමත් වෙන තරමටම තමයි මේකෙන් ඉස්සරහට යන්න පුළුවන් කියන එක පාඩමක් විදිහට සතිමත් වීම සතිය හදාගන්න බෑ නමුත් ධාරණයෙන් තමයි ඒක කරගන්න පුළුවන් කියන එක. පාඩම ගත යුතු පාඩම මොකද්ද කියලා දැන් අහන්නේ ප්‍රශ්නේ. අපමණට ගන්න තියෙන පාඩම මොකද්ද?
කියන්නේ උපදේශ වලටම අනුගත වෙලා උපදේශ දැක දැක දන දන භාවනාව කරන්න ඕනේ කියලා. ඊගොඩ ඉතින් භාව යෝගාවචරයෙන් තමයි කරන්න පුළුවන්ද? යෝගාවචරය වශයෙන් තමයි දැන් දින පාඩම මොකද කියලා අහන්නේ. එහෙනම් ඒ කියන්නේ ධාරණය කර ගැනීම තමයි එතනදී. හරි දේ හරි විදිහට වෙන්න ධාරණය කරගන්න ඕනේ කියන එක. හරි දේ හරි විදිහට ධාරණය කරන්න කොහොම කරන්නේ? හරි දේ දන්නේ කොහොමද? හරි විදිහ දන්නේ. ඒක තමයි. එහෙමයි. එතකොට වෙන්නේ, එතකොට අර උපදේශ වලට අනුව වෙන්න ඕනේ කියන එක තමයි පාඩමක් විදිහට ගන්න තියෙන්නේ. තමන් පිළිබඳව තවන් තියෙන දැන් ඔය භාවනා අධ්‍යයීම මත සානිකුත් ඔක්කොම තවන් පිළිබඳව තවන් තියෙන සමස්ත අගීම. මාත ස්වාමීන් වහන්සේ නිකන් ධනාත්මක පැත්තට තමයි තියෙන්නේ භාවනාව හරියට සිද්ධ වෙනවා කියලා. භාවනාව හරියට සිද්ධ වෙනවා කියන එකට දැන් සාක්ෂි දෙපත් කරනවා. ඒකදි තමයි මට තේරෙන්නේ මේ උපදේශයට අනුව භාවනාව සිද්ධ වුණා කියලා. ඒකදි තමයි අර වෙර දැරීමේදී දැන් මොකේද වෙර දරන්නේ මොන දැන් ඒන ඵලයට හේතුව හොයනකොට හරි හේතුව සිද්ධ වෙලාද කියලා එතන වැදಿಲ್ಲ. ඒ කියන්නේ දැන් ස්වාමිනස දැන් උපදේශයට අනුව ඒක සිද්ධ වෙනවද කියන එක දැක දැක යනවා වගේ කියන එක. එතනෙන් දැන් තංගයන් තමයි සාක්ෂියක් නෙමෙයි ඉදපත් කරන්නේ. ඒක සාක්ෂියන්නේ ඉදපත් කරන්නේ. නැත් සාක්ෂියක් විදිහට තියෙන ස්වාමීන් වහන්සේ දැන් එකක් දැන් ධර්මයේ අත්දැකීමින් ඉන්නවා කියන එක දැන් ධර්ම මානසිකාරයක් විදිහට කමතහනෙන් කිටි වෙනවනේ. කමතහනට ඒකාබද්ධව ඒ ධර්මය කියලා වෙර දරනවා ආයෙත් එතකොට එතනින් දකින්නවා කමතහන නම් කිටි වෙන්න ඕනේ කියලා. ද වලට යනවා අර ඒ වගේ අවස්ථාවල තියෙන එක තමයි සාක්ෂියක් විදිහට දෙන්න පුළුවන්. දැන් තමන්ගේ කමඨහනයි ගලින් ඉදපත් වෙච්ච කමඨහනයි දෙක අතර තමා දකින්නේ සමාන මට්ටමේ ප්‍රතිකටද්ද අසමාන මට්ටමේ ප්‍රතිකටද්ද? මට්ටේ දෙක අසමානයි සමාන. කලින් ගමන ඉරවචරු මහත්මිය මොකක්ද දෙන උත්තරෙ විතර? මටත් ස්වාමීන් වහන්සේ අසමානයි වගේ ඉන්නේ. අසමාන කහගතර සම්බන්ධයෙන් අනිත් අය පිළිස දෙන උත්තර මොනවාද? සමෙන්නාස මට උත්තරයක් දෙන්න තරම් එහෙම පැහැදිලිතාවයක් නැහැ. අනිත් මාතෙන් මොකද කියන්නේ? අවසරයි ස්වාමීන් වහන්සේ දැන් පළවෙනි එක සම්බන්ධයෙන් මම කවටහන මට ටිකක් දුරටදී මගේ මට්ටමට පැහැදිලිුණා කියලා මම විශ්වාස කරා. මේ කමටහන මට එහෙම පැහැදිලි වුණේ නැහැ ස්වාමීන් වහන්සේ. පැහැදිලි මාත් එකකින් හරියට. පළවෙනි කමටහනේ යම් පැහැදිලිතාවයක් අවබෝධයක් ආවා ප්‍රශ්න කරපු නිසා ඒ ස්වාමින්වහන්සේගේ ප්‍රශ්න වලද මේකෙදි මට පැහැදිලි වුණේ නැහැ මේ කමඨාන සම්බන්ධයෙන්. ඒ නිසා මේ ප්‍රශ්නෙට උත්තරයක් දීම අපහසුයි ස්වාමින්වහන්සේ. හරි. එතකොට දැන් ඔය මේ කමඨාන ඉදිරිපත් කරපු මහත්මීන් දෙපළ දෙවෙනි කමඨාන ඉදිරිපත් කරපු මහත්මී කියන මේ කමඨාන දෙක අසමානයි කියලා. අසමානයි කියන්නේ මොනවද? මේ මහත්මී ඉදිරිපත් කරන සාක්ෂි අවසරයි ස්වාමීන් වහන්ස. මට
මට හරියට දන්නේ නැහැ මට තේන්නේ කියලා දැන් මට වෙරදැරීම සුළු සිද්ධ වෙච්ච දේ කියන්නයි දැන් ධර්ම ඒ කියන්නේ ඒ මගේ දැකපු මාර්ගේ මං ගිය බවට මට සාක්ෂි තියෙනවා මට අර මහත්මියගේක එහෙම පැහැදිලි සාක්ෂියක් තිබුත් නැහැ ඒ මහත්මිය දැන් මොකද කියන්නේ ඒකට තමන්ගේ සාක්ෂි දෙයට තමන් මේක අසමානයි කියන්නේ අවස්තරයි ස්වාමීන් වහන්ස දැන් මේ මහත්මිය ඉදිරිපත් කරේ ධර්ම කරුණු මෙනෙහි කිරීම හරහා ලද්දපු අත්දැකීමක්නේ ඒතර මම ඉදිරිපත් කරේ ධර්ම කරුණු මෙනෙහි කිරීම සම්බන්ධයෙන් අත්දැකීමක් නෙමෙයි ස්වාමීන් වහන්සේ මං භාවනාවක් සම්බන්ධයෙන් ගිය එක. භාවනාව තුල ලැබිච්ච අත්දැකීම. يعني තමන් ගියා මේ මහත්මියේ කරේ පළවෙනි යෝනිසමනසිකාරේ දෙවෙනි අධීරේ එකක් නිසා තමන් භාවනාවක් කරපු නිසා කියන ඒ ඩිස්ටින්ෂන් එක මතයි තමන් කියන්නේ මේ දෙක අසමානයි කියලා. නැහැ ස්වාමීන් වහන්සේ තව කීපයක් තියෙනවා මට තේරිච්ච නැති හතරවෙනි යෝනිසෝමානසිකාරය පෙන්න පුස්තානේ ධර්ම කරුණු මෙනෙහි කිරීම කියන එකට කමඨහණෙන් කෙටි කරා කියපු එකට ඒ විදිය ගොඩක් එතනදී වෙනස්කම් ටිකක් තියෙනවා මට තේරෙන්නේ නැති. ඔව් ගතමයි කියන්නේ ඉන්නේ. දැන් ඔන්න දැන් තේරුම් ගන්න ඕන තම තමන්ගේ කෙලෙස්වල මට්ටම් ටික. ඒතකොට දැන් ඔය පළවෙනි ගමනා ඉදිරිපත් කරපු මහත්මිය අර අනිත් වැඩසටහන සම්බන්ධ වෙනව නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් ඔය මේ භාවනා අධ්‍යක්ීමේ යම් යම් තමන්ගේ තිබෙනා ඔය තමන්ගේ දැන් ඔය තමන් පිළිවන් තියෙන ඇගීම් ස්වභාවය ඒ අවස්ථාවවලදී තමන් අධ්‍යක්ලා තිනවා ඒ අවස්ථාවවලදී එහෙම නැත්නම් මේ කාර්යයට තමන්ට සහයෝගයක් ලැබිලා තියෙනවද මොකද ওই දෙක අතර තිබෙනා ඉන්ටර් රිලේෂන්ෂිප් එක තමන්ගේ භාවනාව සහ භාවනාවේ අනිත් පැත්ත අයිස්ක්‍රීම් කෑම සහ කෝපි වීම අතර තියෙන ඉන්ටර් රිලේෂන්ෂිප් එක මොකක් තමයි අහුවෙලා තියෙන්නේ රිලේෂන්ෂිප් එකක් තියෙනවා ස්වාමීන් වහන්සේ ඒකෙන් මේකට ප්‍රයෝගී වෙනවා ඒ කියන්නේ ධනාත්මකයි ඒක මොනවත් තියෙන සාක්ෂිය ස්වාමීන් වහන්සේ අර මට තේරෙන්නේ අර අපි ෆ්‍රේම් කියලා ඒ විදිහේ ඒව ඔක්කොම මට මෙතන පේන්නේ ඒක දැන ගැනීමක් කියලා. මොකද? දැන ගැනීම තමයි ෆ්‍රේම් එක. මොකද මොකද වචන මොකද කියනද? දැන ගැනීමක් කියන්නේ මොකද? අපි ස්වාමීන් වහන්සේ අතනදී දැනගැනීම නෑ අතනදී අපි කතා කරනෝනේ ෆ්‍රේම් එක බලන්න එතනදී අපේ ෆ්‍රේම් එක බලන්න කියලා මොකද මොකද ඒ වචනේ හන්නේ මොනවද කියන ෆ්‍රේම් එක ස්වාමීන් ෆ්‍රේම් එක එහෙමයි අතනදී ෆ්‍රේම් එක කියලා කියන්නේ මෙතනදී දැනගැනීම කියන එකට සමානයි කියලා කියන තමයි මට ඒක ඒ පැත්තෙන් හැමතිස්සම ඒක හරහා තමයි මට නිකන් එහෙම එකක් එනවා. ඔව් දැන් තමන්ගේ ඉදිරිපත් කරපු අත්දැකීමේ කොටස් ටික තමන්ට පුළුවන් ද 3 ලෙක්ස් වලින් ඉදිරිපත් කරන්න. අත්දැකීමේ මම බලන්න ස්වාමීන් වහන්සේ දැන් එන විදිහට අර මේ මොහොතේට අර ඒ කොටු වෙච් එක කියලා ස්ටාර්ට් එක තමයි මගේ අයිතිවාසිකම ලයික් රයිට් එක මගේ එතෙන්ට ගියා ඒ රයිට් එක හරහා මම ඒකට අනුගත වීම තමයි සිදුනේ ඒ සිදු ඒ අනුගත වීම තමයි යුතුකම ඒ යුතුකම හරහා මගේ responsibility එක මට පේන්නේ කමටහනට වෙර දැරීම ඒක ඒ විදියට තමයි මට එන්නේ දැන්
උපදේශය පිළිපැදීම කමඨකට වේද දෙරිම නෙමෙයි එතෙන්ට එන්න ඕනේ උපදේශය ස්වාමීනි උපදේශයට අනුගත වීම උපදේශයට අනුගත වීම තමයි වගකීම රෙස්පොන්සිබිලිටි කියලා කියන්නේ දැන් එහෙම එතකොට අයිතිවාසිකම් මොකද්ද ඒ වගේ කියන්නේ මම අයිතිවාසිකම් වෙරදරිම කියන කැලලා IQ වෙරදරිම කියලා එතකොට මොකද්ද හරියටම කියන්නේ එතකොට අයිතිවාසිකම කියන්නේ රයිට් එක ස්වාමීන් වහන්සේ මම ඒ මොහොතට ඒක කොටු වෙලා මම ඒකට අනුගත වීම එතෙන් කොටු වීම ඔව් ඒ මොහොත අල්ලා ගැනීම ගද ඒ මොහොත අල්ලා ගැනීම ඔව් ඒ මොහොතට අනු ඒ මොහොතක් දැන් මම ස්ටාර්ට් එක උනේ ස්වාමීන් වහන්සේ මම නිකන් අර ફોකස් එකක් වෙනෝනේ හැමතිස්සම ફોකස් වෙලා ඒ මොකටද ફોකස් වෙන්නේ ඒක මට තේරෙන්නේ දැනට ස්වාමීන් වහන්සේ මම අභ්‍යන්තර මම මගේ අභ්‍යන්තරයට ફોකස් වෙනවා මට වගේ ඔය ඔය ප්‍රකාශනේ දැන් කරන්නේ අධ්‍යක්ීම භාවනා අධ්‍යක්ීමේ තමයි මොකද ફોකස් ස්විච් එක අධ්‍යක්ීම තමගේ රයිට් එකේ විදියට තමයි ඉදිරිපත් කරන අත්දැකීම මොකද්ද කියලා අහන්නේ සතිමත් වීම එතනට ඒ මොහොතට සතිමත් වෙනවා ඒ ඔය ප්‍රකාශනේ කරන්නේ එතනදී වෙන්නේ ස්වාමීන් වහන්සේ නිකන් දැන් මම කමඨහන් ඉදිරිපත් කරන්නේ ඒතර වෙරදැරීමක් තියෙනවා කමඨ මේ ධර්මයේ අත්දැකින කොටසක් තියෙනවා ඊට පස්සේ ම වලට යන මොන ඒවා කොටස ඉදිරිපත් කරන්නේ දෙවියන් දෙන්න වේද උත්තරය ඒ එතනදී මුලදිම එතන ફોකස් එකෙන් එන්නේ වෙරදැරීමට ස්වාමීන් වහන්සේ. වෙරදැරීමට එන්නේ. එහෙමයි. ඒ වෙරදැරීම තමයි තමන්ගේ අයිතිවාසිකම කියලා තමන් දැන් කලින් ප්‍රකාශ කරේ. උත්තන වැරදි වගේ එකක් වෙනවා. අයිතිවාසිකම කියන්නේ බෑනේ හරිනු යුතුයකම මොකද කියන්න බලන්නද කමඨහනට අනිත් පැත්තෙන් ඇහුවොත් එහෙම තමන් තමන්ට වෛර නොකළ මොහොත මොකද්ද කියලා හුත් උතන අත්දැකීම මොකද්ද කියලා හුත් ඕ ඒකේ වෛර නොකර මොහොත තමයි ඒකට අනුගත වීම එලා කමඨහන අත්විඳීම කමඨහන අත්විඳීම එහෙම ඒ කියන්නේ කමඨහන අත්විඳීම කියලා කියන්නේ ම කියන එකද වෙන එකක්ද වෙරදැරීම වෙරදැරීම එතකොට තමා විශ්වයට වෛර නොකරපු අත්දැකීම මොකද්ද උතන වෙනස් වීම ධර්මතාවය ස්වාමීන් වහන්සේ තමයි ඔය ධර්මතාවයට අදාළ මොකද අත්දැකීම තමයි ධර්මකින තමා තමාට වෛර නොකරපු එක තමයි වෙරදැරීම කියලා තමා විශ්වයට වෛර නොකරපු එක මොකද්ද එතකොට කමඨහන හැවිල්ල කමඨ විශ්වයට නෑ ඒ මෛත්‍රී කිරීම විශ්ව ඒ මොහොත හඳුනා ගැනීම මට ඉන්නේ දැන් ස්වාමීන් වහන්සේ ඒ අනේ ස්වාමීන් වහන්සේ දැන් මේ බලන්නකො මුකුත් තේරෙන්නේ නෑ එහෙනම් ඉතින් නවත්තන තමයි වෙන්නේ දැයි ස්වාමීන් වහන්සේ මුකුත් එන්නේ නැහැ මුකුත් නිකන් හරියට මේ මට මේ නිකන් වෙනස් වෙවි නිකන් වේගයක ඉන්නේ මට දැන් يعني මේ වෙලාවේ තමන් තමන්ට වෛර කරනවා තමන් තමන්ට මොකද කරන්නේ බැලුවා මම වෙනස් වෙවි ඉන්නවා වෙනස් වෙනවා දැන් ඉතින් ඒක සංස්කරණේ එන්නේ නැහැ මුකුත් මුතුම ගද
මොකුත් හැදෙන්නේ නැහැ. මොකුත් හැදෙන්නේ නැහැ. ඔයදෝග තමයි ඉඳලා තින්නේ දැන් මේ භාවනා කරනවා කියන එකයි භාවනාවේ ප්‍රතිඵල ලැබෙනවා කියන එකයි භාවනාවේ ප්‍රතිඵල භුක්ති විඳිනවා කියන එකයි එකිනෙකට වෙනස් වූ තත්ත්වයන්. ඒ හැම එකටම මේ හැම අවස්ථාවකටම හැම දෙයක් වෙනුවෙන්ම ඊට ප්‍රති කියන අදාළ තොරතුරු තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ හැම දෙයක් වෙනුවෙන්ම Tamanට මේ කුසලයක් තියෙන්න ඕනේ. භාවනා කිරීමේ කුසලයේ තියෙන්න පුළුවන්. හැබැයි භාවනා අත්දැකීමක් ලැබීමේ කුසලයේ නැත්තම් ඒක ලැබෙන්නේ නැහැ. භාවනා අධ්‍යක්ීමේ කුසලයේ තිබ්බට වැඩ නැහැ. භාවනා අධ්‍යක්ීමක් ලැබුණාන් පස්සේ ඒ භාවනා අධ්‍යක්ීම තමන්ට අවබෝධ වෙන්නේ නැත්නම් ඒ අකුසලෙන් ඒකටපත් වෙනවා. ඉතින් අන්න ඒක තමයි. ඒතකොට තමන්ට භුක්ති විඳින්න බෑ ඒකෙත. අවබෝධුනේ නැත්නම් භුක්ති විඳින්න බෑ. ඉතින් භාවනා කරාට සංසාරයෙන් ඈත් වෙන්න බෑ. භාවනා අධ්‍යක්ීම ලැබුවට සංසාරයෙන් ඈත් වෙන්නත් බෑ. භාවනා අධ්‍යක්ීම ඉතින් භුක්ති විඳින්න බෑ. ඉතින් අර දෙක නොකර ඒ දෙක කරොත් තමයි භාවනා අධ්‍යයීම ලැබෙන්න පුළුවන් වෙන්නේ. භාවනා අධ්‍යයීම ලැබුවොත් විතරයි භුක්ති විඳින්න පුළුවන් වෙන්නේ. ඉතින් භාවනා අධ්‍යයීමක් ලැබුවට වැඩක් නැහැ අවබෝධුනේ නැත්තම්. ඔය සෑම කුසලයක්ම තියෙන්න ඕනයි කියන එක ඔන්න හොඳම සාක්ෂිය මෙතන. ඔය ගමඨාන් දෙක අතර තිබෙන්නා වෙනස එච්චරයි. ඔය ඉදිරිපත් කරපු අනිත් එක තරතුරකට වෙනස් තොරතුරු නෙමෙයි. පළවෙනි ගමඨාන් ඉදිරිපත් කරපු මහත්මිය නම් කිව්වා යම් යම් මේ කරුණු ටිකක්. හැබැයි මේ මහත්මිය මුලින් කිව්ව පළවෙනි කරුණ හරහා ඒතකොට දෙවෙනි කිව්ව තොරතුරු වල වටිනාකම 0 වෙනවා. මුදේ මහත්මි ඉදිරිපත් කරේ භාවනාව කරපුව අධ්‍යයීමක් නෙමෙයි. මහත්මි ඉදිරිපත් කරේ ධර්ම කරුණ වෙනේ කිරීමක්. මම කරේ භාවනා අධ්‍යයීමක් කියන ඒ උත්තරෙන් තමන් දුන්නා අර පසුපිළිතුරු ටිකත් වටිනාකම 0 වෙනව නෙමෙයි, ඇත්තටම මයිනස් වෙනවා. ඉතින් ඒ කියන්නේ මොකද්ද මම කරන්නේ කියන එක හරහත් වර්ග කරන්න තියෙනවා. කො එතනක් බෙදෙනවා. සංසාරේ ඉතර වෙන්නේ එහෙම බෙදලා සංසාරේ ඉතර වෙන්න පුළුවන් නෑ. ඉතින් ලොකු ආචාරයක් වෙන්න පුළුවන් ඒක. මේ තියෙන බුද්ධෝත්පාද කාලයේ සිද්ධ වෙයිද කියන එක නම් ගැටලුවක්. බුද්ධෝත්පාද කාලයේ එහෙම ආචාරයක් වෙන්න බෑ. පස්සේ බුදු කෙනෙක් වෙනකොට නම් ඔයගෙ දේවල් වෙන්න පුළුවන්. ඒක තමයි එතන තිබෙනා විශේෂත්වය. නමුත් මේ කමඨහන් දෙක බලුවාම දැන් මේ පළවෙනි කමඨහන් ඉදපත් කරු මහත්මියගේ ඔය පෞගිය දින රහස්‍ය ප්‍රතිර දෙවස් තුනක් විතර අමු වෙච්ච අවස්ථාවලදී දෙගින් දිගට මේ පිළිතුරු සැපීම සහ සාකච්ඡාවට අනුගත වීම දෙබර ස්වාමීන් වහන්සේගේ අවස්ථාව දෙක තුනේ ඔකියවලේ සමහර විට ඒක සාපේක්ෂව අනිත්‍යයත් එක්ක සාපේක්ෂව ප්‍රවණතාවයක් තියෙනවා. ඒ කියන්නේ ඉදිරියට යාම අනිත්‍යයට වඩා මේ මාත්මයේගේ පසුබෑමක් වෙනම තියෙනවා. මේ මාත්මයේගේ සංසාරගත පසුබෑමක් උරු කරගත් වෙනම එකක් තියෙනවා. ඒක නොතිබුණාම ඊට වඩා ගොඩක් වේගින් ඉස්සරහට ගිහිල්ලා වෙනාට ඒක තද බල අකුසලයක් කරා එතන ඩිලේ එකක් තියෙනවා. නමුත් තමන්ගේ සංසාරයෙන් ඈතර වීමේ ගමනට සෑහෙන ප්‍රවණතාවයක් පෙන්눔 කරනවා. අනිත් පැත්තට සාපේක්ෂව බලුවම පස්සේ යන්නේ කන්සිස්ටන්සි එකක් තියෙනවා කිසියම්. ඒක නැඹුරුවකට යamak. It is going towards one direction. Yeah, the fluctuations are not much. There are some fluctuations, but it is not much powerful. And itana me padma karana wenawa e mahatmiyata tamange karana karyam dekenma ice cream kane kohomada hariyatama karanne habai ice cream kama patlawar kenno gena kohomada kopi hariyatama bonni kiyala puluwan tara unuwen kopi bonnat thone ice cream එකේ ෆ්‍රිජ් එකෙන් අරගෙනම ගන්නත් තෝර. පොඩ්ඩක් වෙලා යනකොට ආයෙ ice cream එක ෆ්‍රිජ් එකට දාලා ටිකක් වෙලා ගිහිල්ලා තමයි අරන් කන්නේ. ඒ නිසා ඒ අන්ත දෙකේම දෙන වැඩේ කරන්න වෙනවා. ඒතකොට තමයි හරියටම ඔක් ගන්න පුළුවන්. ඒතකොට මැද කොහේ හරි තැනක හම්බු වෙයි. අන්තයට ගිහිල්ලා අන්තෙන් එහා පැත්තේ නැහැ කියලා දැනගත්තාන් පස්සේ ආපහු රිවර්ස් එකට එන්න වෙනවා. ආපුවාම ඊළඟ අන්තය දක්වා යන්න ඉදි දුන්නාම ආයෙ රිවර්ස් එකට යනවා. එතකොට තමාට මේකේ පාලනයක් නැහැ. තමා තුල සිදුවන්නා වූ දෙයක් තමාතුල කියලා කියන්නේ මේ වචනේ ප්‍රකාශ කිරීම සඳහා මෙතන කියන වචනයක් ඒක. තියා තමාට බලාගෙන ඉන්නයි තියෙන එකත් මේ වචන ඉදිරිපත් කිරීම සඳහා කරන්නා වූ ප්‍රකාශනයක් බලාගෙන ඉන්නවා කියන එක. අන්න ඒක තමයි මෙතනින් ගන්න තිබෙනා වූ පාඩම ලෝකයට. ඒතකොට මේ භාවනා අධ්‍යක්ීමේ පැහැදිලිවම විතක්ක ਵਿਚාර අධ්‍යක් වූ ස්වરૂපේ පෙන්눔 කරනවා. ඒ වගේම තව අවබෝධ මට්ටම් තියෙනවා. නමුත් ඒ අවබෝධ මට්ටම් මේ මහත්මියට හොයන්න ගිහිල්ලත් නෑ. ඒවා ඉදිරිපත් කළ දෙන්න ධර්මය ප්‍රමාණවත් වෙලා ශක්තිමත් වෙලත් නෑ.
ඒකේ පාඩුවක් වෙන එකක් නෑ බොහෝ විට. නමුත් තමන්ගේ කළ යුතු කාර්ය තේරුම් අරන් තියෙන නිසා මොකද්ද ගැතිවිදු පාඩම තේරුම් ගත යුතු නිසා යෝගාවචරයක් වශයෙන් තමන්ට පැවරලා තියෙන වගකීම පැහැදිලිව මේ අවස්ථාවට සාපේක්ෂව තේරුම් අරගෙන තියෙන නිසා අරවායි මේ අවස්ථාව ඉස්මතු නොවීම ඒ තරම්ම දරුණු පාඩුවක් වෙන්නේ නැහැ. මොකද පාවිච්චි නොවුණාට ඒ බඩුටි ගහලා ගෙදර තියෙනවා අල්මාරි හරි එහෙම නැත්නම් කුස්සිය හරි තියන්න ඕන තැන අදාළ භාජන වල දාලා අදාළ තැන් වල තියෙනවා. නමුත් කාර්ය කරන වෙලාවෙදී පාවිච්චි වෙලා නැති ප්‍රශ්න විතරයි තියෙන්නේ. සරල උදාහරණයක් කියනවා නම් ගෙදර කිරිපිටි තියෙනවා කිරිපිටි නැතුව නෙවෙයි නමුත් තේක හදන වෙලාවේදී කිරිපිටි බෝතලේ හම්බ වෙලා හොයාගන්න බැරි වෙලා. ඒක කිරිපිටි නැතුව තේක නිකන් හදලා තියෙන පේන්ටියක් විතරයි. අන්න ඒ වගේ එකක් තියෙනවා. ඒකට අර තියෙන එකයි පාවිච්චි කරන්න පුළුවන් බැරි ගමන් නැහැ. මේකේ උදාහරණ තේරෙන්නේ නැතුව ඇති. නමුත් කමඨාන ගැඹුරු කමඨානක් ඒ කමඨානේ ගැඹුරුභාවය හොඳට තේරෙනවා අනිත් අය සාකච්ඡා කරපු අවස්ථාවේදී ඒ අය සාකච්ඡා කරන්න බැසගත්තු ස්වරූපයත් සාකච්ඡාව කරගෙන ගිය ආකාරයත් සාකච්ඡාවේ අවසානීය ඒ අය සටහන් කරපු ආකාරයත් අවසානයෙන් පස්සේ ඒ අය ඒ පිළිබඳව දරන්නා වූ අවබෝධය පිළිබඳව ඉදිරිපත් කර තොරතුරු මේ සියල්ලෙන්ගෙම ඉතාමත් කියන්නේ ආදර්ශතා ආදර්ශ ආදර්ශනයක් ආදර්ශයක් වශයෙන් තේරුම් ගන්නවා තේරුම් ගන්න පුළුවන් වෙනවා ඒ කමඨහනේ තිබෙන්නා වූ ගැඹුර එහෙම අත්දැකීමක් නැති කෙනෙකුට එහෙම කමඨහනක් සාකච්ඡා කරන්න කොහොමද බෑයි කියන එක පෙන්නුම් කරනවා කමඨහන ඉදිරිපත් කරු මහත්මියට අත්දැකීම ඉදිරිපත් කර ගැනීම හැකියාව සෑහෙන මට්ටමකට තියෙනවා ඒකේ පූර්ණ தත්වයට එන්න පුළුවන් වෙන්නේ නැහැ පූර්ණ தත්වයට එන්න කවදා හරි ඒ තමන් රහත් ඵලයේ යහපත් මේ රහත් ඵලයේ ලට ළඟට යන්න වෙනවා ඊට මෙහැන් ඉඳගෙන ඒකේ පූර්ණ தත්වයට ළඟා කරගන්න බෑ මොකද ඒක බලන්නේ තාවෝ කෙලිස් වලින්මනේ කෙලිස් නිකලිස් බාඩපත් වෙච්ච දවසක තමයි පූර්ණත්වයක් තියෙන හැම තැනකම හැබැයි කෙලිස් නිකලිස් බාඩපත් වෙන්න කලින් හැබැයි තමන්ගේ කෙලිස් සංසිඳිලා තියෙන ප්‍රමාණය කෙලිස් ප්‍රහාණය වෙලා තියෙන ප්‍රමාණය කෙලස් ප්‍රහාණය වෙච්ච බවට තිබෙන්නා වූ සාක්කිය බලන්න තියෙන්නේ ඒ වෙන විට තමයි ළඟ තියෙන කෙලස් වල. ඒක නිසා එතන සම්පූර්ණයෙන්ම තමන්ට තේරුම් ගිල්ල නැහැ. නමුත් ඒ සාකච්ඡාව යනකොට හොඳට තේරුණා. ඒ සාකච්ඡාවේ සාකච්ඡා කරපු සිළු දෙනාම විවිධ ප්‍රතිගඩ වලින් ප්‍රශ්න අහුවාට ඒක විවිධාකාරයෙන් පටලවන්න එහෙම පටලැවෙන්නේ නැහැ. අන්න ඒක තමයි ගන්න දින පාඩම මේ. මොකද ප්‍රත්‍ය සකස් වුණා නම් ඊට පස්සේ ප්‍රත්‍ය එතනින් ආය වෙනස් කරන්න බෑ වෙනස් කරන්න වෙනත් ප්‍රත්‍යක් සකස් වෙන ක්‍රියාපිළිවෙලට යන්න වෙන. එතකන් ඒක වෙනස් වෙන්නේ නෑ. ඒ කියන්නේ ගෙදර කෑමෝ යන්න පාවිච්චි කරන්නේ ගෑස් කුකර් එකක් නම් ඒ ගෑස් කුකරේ පාවිච්චි කරන තාක්කල් ඒක නැවත නැවත තියනවා තමන්ගලා. තමන්ට තියෙන්නේ ගෑස් සිලින්ඩරේ වුණා ගෑස් ගේන්න විතරයි. ලංකාවේ තියෙන මට්ටම අනිත් රටවල නම් එහෙම නැහැ ගෑස් ගෙවල් වලට ආයි කරලා තියෙන්නේ ගෑස් එක ස්විච් එක අරගන්නයි තියෙන්නේ උඹ රටවල වල අන්න එතකොට හැබැයි එයාට අවශ්‍ය නැහැ මං ගෑස් නේ දැන් පාවිච්චි කරන ඉලෙක්ට්‍රිසිටි කියලා එතකොට යාර ගෑස් කුකර් එක වීසි කරලා ඉලෙක්ට්‍රිසිටි කුකර් එක ගේන්න වෙනවා ඉලෙක්ට්‍රික් කුකර් එක ගේන්න වෙනවා එහෙම නැත්නම් යා වෙනත් ඉන්ධන වර්ගයකට යනවා නම් ඒක කරන්න වෙනවා අන්න ඒ වගේ ඒක නිසා මේ භාවනාවේ අත්දැකීමක් ඉදිරිපත් කරගන්නේ කොහොමද කියන එකට මෙන්න මේක පාඩමක් විදිහට ගන්න වෙනවා. අනිත් මහත්මියගෙත් තියෙන්නේ එම අත්දැකීමමයි. දෙවනි මහත්මියගෙත් එම අත්දැකීමමයි තියෙන්නේ. හැබැයි අත්දැකීම තොරතුරු ඉදිරිපත් කිරීම අර වගේ පවර්ෆුල් නැහැ. ඒ කියන්නේ තමන් ඉදිරිපත් කරන අත්දැකීමට අදාළ තමන් දෙන උත්තර යම්කිසි ප්‍රමාණයකට පවර්ෆුල් භාවයක් තියෙනවා. නැත්නම් නැහැ. හැබැයි ඒක දකින්න තියෙන තමන්ගේ කෙලෙස් ප්‍රමාණය අර මහත්මිකේ කමටහන් දකින්න ඒ මහත්මිකේ කෙලෙස් ප්‍රමාණයට සාපේක්ෂව ගොඩක් වැඩි. අන්නේ නිසාම තමන් දකින්නේ අත්දැකීමේ ඉතාම සුළු කොටසයි අත්දැකීමේ විශාල කොටසක් තමන් දකින්නේ නැහැ. අන්නේ එතන ගැටලුව හොඳටම තේරෙනවා මේ මහත්මියේ පළවෙනි මහත්මියගේ කමටහන දෙවෙනි මහත්මිය සාකච්ඡාව ආරම්භ කරපු ස්වරූපෙම සාකච්ඡා පවත්වාගෙන ගිය ස්වරූපෙමත්
සාකච්ඡාව අවසානයේදී මහත්මිය දුන්නා වූ නිගමනයේ තත්ත්වය. ඒක තව දුරටත් නැවතත් අහුරු කරා කමඨාන් දෙක සමානද අසමානද කියන අහනට අසමානයි කියන ප්‍රකාශනයෙන්ම අනේ අසමානයි කියන ප්‍රකාශනය දෙන්නම ඉදිරිපත් කරාට පළවෙනි කමඨාන් ඉදිරිපත් කරු මහත්මිය ඉදිරිපත් කරේ වෙන පැත්තකට ගිහදලා. ඒක තමයි එතන තියෙනා වූ වඩාත් ඒ කියන්නේ කුසල් වල විශාල අඩුවක් පෙන්වන තැනක් එතන. ඒ කියන්නේ වර්ගීකරණයක් අලුතෙන් නිර්මාණය කරපු තැනක් ඒක. ඒක තද බල අකුසලයක ඵලයක් වෙයි. තීක භාවනාවට අතිරේකව තව තමන්ගේ අතහැරීම් පැත්තට යන්න වෙනවා. අතහැරීම හුරු වෙන්න ඕන. අතහැරීම හුරු නොවීමේ කියන්නේ තමා තමාට මෛත්‍රී නොකිරීම. තමා තමාට මෛත්‍රී කිරීම එතෙන්දි බිඳුව. ඒ කියන්නේ තමන්ගේ කමඨාන ඉදිරිපත් කරාට පස්සේ කමඨාන ඉදිරිපත් උනේ. එතකොට මේ කමඨාන ඉදිරිපත් කළා කමඨාන සාකච්ඡා කරාට පස්සෙත් මේ කමඨාන සාකච්ඡා කිරීමේදී මේ මහත්මියගේ කමඨානට අදාළව දෙවනි මහත්මියා ප්‍රශ්න වලට උත්තර දීලා එතකොට මේ ඔක්කොම ඉවරනාට පස්සෙත් හැබැයි තමන් කියන මේ දෙක අසමානයි කියලා මේ පැත්තක තියෙන හේතුවක් අරගෙන ගෙනර ගෙදා බෙදාගත්තු බත් දැන් පිගාන කන්න බෑ බත් කට කන්න බෑ කියන වගේ අන්න අකුසලයක්. එහෙම නැත්නම් එතන මේ පැහැදිලිවම මේකේ සමානතාවයේ මහත්මයට තේරෙන්න ඕනේ. මේ මහත්මයේ කෙලස් ප්‍රමාණය ඒකට සාර්ථකයි. අන්න ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් ගන්න නැත්නම් මේ සංසාරේ ඉතුරෙන් දරන වෙරදැරිල්ලේ ප්‍රතිඵල භුක්ති විඳින පුළුවන් දෙයිද කියන එක පිළිබඳව තම තමන්ගේම ප්‍රශ්න කරගන්න වෙනවා. දැන් පළවෙනි මහත්මිය දැන් මේ අවස්ථාවේදී පිළිතුරක් දාලා තිනවා කලින් අහ ප්‍රශ්නෙකට රයිට්ස් කියලා දාලා තියෙන්නේ නිවන සෙවීමට වැඩි දාලා තින්නව සමාවෙන සර් අනුගත වීම නුගත වීම අකුර වල මාර්ග වල දාලා තියෙනවා. ඩියුටි භාවනාවට අනුගත වීම. රෙස්පොන්සිබිලිටි කමටහනට වෙර දැරීම. ඒ තමයි කිව්වේ දැන් මේ ice cream දෙකේ කෙරවලට ගිහිල්ලා ice cream ෆ්‍රිජ් එකේ දාලා ෆ්‍රිජ් එකෙන් අරගෙන කන ගමන් ආයි ෆ්‍රිජ් එකේ තමන්ව කන්නත් වෙනවා. කෝපි බොනකොට බොන ගමන් මොකක් හරි උණුසුම් කරන්න පුළුවන් ඒකකට දාලා උණුසුම් කර කර බොන්නත් වෙනවා. එහෙම නැත්නම් ඉදේ කලවම් වෙනවා. කලවම් වුණොත් එහෙම හැබැයි තමන් අමාරු වෙනවා. අයිස්ක්‍රීම් නිවෙන්න ඇරියොත් එහෙම කෝපි එකක් නිවෙන්න ඇරියොත් ඊට පස්සේ දෙක එක කිට්ටුට සමාන වෙනවා. එතකොට දෙක එකට කලවම් කරලා ගන්න වෙන්නේ. අයිස්ක්‍රීම් කෝපි කලවම් කරලා ගත්තොත් තමයි ප්‍රශ්න තියෙන්නේ. ඒක මහත්මයෙක් අරගෙන තියුණා වගේ. ඒ නිසා හොඳට තේරුම් ගන්න මේ ගමන යනකොට තමන්ගේ කෙලෙස් කොහොමද බලපාන්නේ කියන එක තමයි මෙතන මේකම් පෙන්වන්න වෙනුගුත් නෙමෙයි මේ. කෙලෙස් වලින් කෙලෙස් නැති කරන්න දඟන දැඟලිල්ලේදී කෙලෙස් තමන්ව නුමග යවන ආකාරය. ඒක තමා තමාට මෛත්‍රී කරන්න තමා තමාට වෛර නොකිරීමෙන් ආරම්භ කරන්න නැතුව තමා තමාට මෛත්‍රී කරන්න පටන් ගන්න ගිය තැන පටලැවෙනවා. තමා තමාට කරන්න පුළුවන් දෙයක් කරන්න උනිසෙල් සරලව කරන්න දෙමු. මොකද මේ ලෝකේ මෛත්‍රී කරන්න බෑ තමාට හෝ පිටගෙනෙකුට මෛත්‍රී කරන්න පුළුවන් රහතුන් වහන්සේ නමකට විතරයි. ඒ නිසා මේ ලෝකේ කාටවත් බෑ රහතුන් වහන්සේගේ තත්වයට පත් වෙලා සංසාරයෙන් ඈතරීමේ ගමන ආරම්භ කරන්න. ඒ නිසා හැමෝටම සිද්ධවන්නේ තමන් ඉන්නා වූ අන්ධ පෘථග්ජන මට්ටමේ ඉඳලා ගමන ආරම්භ කරන්න. ඒත් අන්ධ පෘථග්ජන මට්ටමේ කියන්නේ චිත්තක්ෂණ පාසා තමන් තමන්ට වෛර කරගනිමින් ඉන්නා වූ කෙනෙකුට. අන්නේ තමන් තමන්ට වෛර කර ගැනීම නතර කිරීම සඳහා තමයි තමන්ගේ අයිතිවාසිකම ගන්න. නිසා ප්‍රේම කරන්න බෑ එතනට යන්න. අන්නේ එක වෙලාවකදී ඒක අඳුරගෙන අන්නේ අඳුරගත් අවස්ථාවේදී එතනින් ඉවත් වෙන්න තමන්ට උත්සාහයක් දරන්න පුළුවන් නම් අන්න ඊළඟ අවස්ථාවේදී තමන් තමන්ට ප්‍රේම කිරීමේ චිත්තක්ෂණයක් ගොඩනගනවා. එදාට තමයි ප්‍රේම කිරීමේ චිත්තක්ෂණය ගොඩ නගන්න පුළුවන්. ඒ ගොඩ නගන්න නම් සිද්ධ වෙනවා ඒකට අදාළ හේතුපත්ය සකස් කරගන්න.
හේතු ප්‍රත්‍ය සකස් කරන්න වෙන්නේ තමාට වෛරයක් සිදුවන මොනම ආකාරයේ දෙයක් තමා තුළ සිදුවෙන්න එනවද අන්නේ සිදුවෙන්න එන දේ තමා තුළින් නවත්තන්න ඕන. ඉනිසා මේක කමටහනද එහෙම නැත්නම් වෙරදැරීමද එහෙම නැත්නම් ওই ධර්මයේ දැකීමද කියන තැන් වලින් කොයිකද කියලා තමන්ට ඒක තේරෙන්න ඕන. තමා තමාට වෛරයක් ඇති නොවෙන්න මෙතන සිදුුණා වූ තත්දේ මොකද්ද? තමාට තමාට තමාගෙන් තමාට වෛරයක් සිදු නොවුනේ මෙතනදී මොන අත්දැකීමෙන්ද? අන්නේ අත්දැකීම තමන්ගේ ආරක්ෂා කර ගැනීමට කිසියම් උත්සාහයක් තමන් තුළ දරුණද? අන දරුණා නම් අන්නේ උත්සාහය තමයි තමන්ගේ යුතුකම වෙන්නේ. ඔබ තමා තමාට වෛර නොකරපු ශ්‍රවණුමේ තමයි තමන්ට සිද්ධවන්නේ විශ්වයටත් වෛර නොකරින්න. වෙන විදිහකට තමන්ට විශ්වයට වෛර නොකරින්න පුරුදු කරන්න බෑ. මොකද එහෙම වුණොත් එහෙම විශ්වය එක්කෙනෙක් සම්බන්ධ කරගන්න වෙනවා. තමන්ගේ භාර්යාව වෙන්න පුළුවන්, ස්වාමි පුරුෂයා වෙන්න පුළුවන්, දරුවෙක් වෙන්න පුළුවන්, අම්මා වෙන්න පුළුවන් ඕන කෙනෙක්. රස්සා වෙන්න පුළුවන්, ගෙදර වැඩ වෙන්න පුළුවන් ඕන දෙයක් පුළුවන්. හැබැයි බාහිර එක සම්බන්ධ කරගෙනයි කරන්න වෙන්නේ. එහෙම නැහැ ඉතින් එදිනෙ පටන් ගන්නෙම වෛරහරහා, ඒක ඉවර වෙන්නෙත් වෛරහරහා මිසක් මෛත්‍රීහරහා නෙමෙයි. සත තමා තමාට වෛර නොකිරීම ආරම්භ කරපු මොහොත පවත්වාගෙන ආරක්ෂා කරගෙන නඩත්තු කර ගැනීම සඳහා වෙරදැරීමක් තියනවද? අන්න ඒක තමන්ගේ අයිතිවාසිකම වෙනුවෙන් තිබෙන්නා යුතුකම් බව තේරුම් ගත්තනම් අන්නේ යුතුකමට අනුගත වුණා නම් එයාගෙන් විශ්වයට වෛරයක් වෙන්නේ නැහැ. අන්නේ වෛරයක් විශ්වයට උනේ නැත්තම් දැන් එතකොට තමන් තමාට වෛර කළත් නැහැ, තමා විශ්වයට වෛර කළත් නැහැ. අන්නේ නම් තමා තුළ මෛත්‍රියක් වැඩෙනවා. මෛත්‍රිය වැඩෙන්න ඕනේ විදියට. වගකීම් එන්න ඕනේ පැත්තෙන්. අයිතිවාසිකම් විතුකම් සහ වගකීම්. ඒකෙදී තම තමන්ගේ කෙලෙස් මත ওই විවිධාකාර ප්‍රතිකඩ වලින් තමන් තුළ ඇති වෙලා යන්න ඕනේ. භාවනා නොකර මේ වැඩේ කරන්න බෑ කියන නිසා මේකේ සංසාරය ඉතර වෙන. අත දැන් අර යන වැඩ පිළිවිල හරහා කරෙන්නේ භාවනාවට අනුගත වෙනකන් තමන් සම්මුතික වශයෙන් කොහොම මේ තත්වයන්ට මුණ දෙන්නේ කියන එක හොයාගන්න. සම්මුතික වශයෙන් කොහොම මේ තත්වයට මුණ දීලා සම්මුතික වශයෙන් තමන්ගේ අත්හැරීම හුරු කරගන්න. එතන යන්නේ එතකොට වෙන පැතිකඩ. මෙතන යන්නේ සම්මුති වශයෙන් කරන්නා වූ දේත් අසම්මුති වශයෙන් කරන්නා වූ දෙකම ඒකාබද්ධ කළා තමයි භාවනාව කරන්නේ. ඉතින් භාවනාවට පෙර කළ යුත්තක් තමයි අර වැඩ පිළිවිලි කරන්නේ. ඊට පස්සේ සංසාරයෙන් ඉතුරු වී පැත්තට යන්න ඕන නම් එයාට භාවනාවක් ආරම්භ කරන්න වෙනවා. කමඨහනක් ගන්න වෙනවා. එයාට එතකොට කමඨහන ගන්න හරි ලේසියි. මොකද හේතුව එයා දන්නවා යුතුකම් මොකද්ද, තමයි වෛර නොකරන තැන මොකද්ද කියලා. එතෙන්දී ඒ ක්‍රමයටම වැඩේ පටන් ගන්න පුළුවන්. ඒතකොට හරි සරලයි ගමන, හරි ලේසියි. වැඩි කාලයක් යන්නේ නැහැ. ඒක නිසා හොඳට තේරුම් ගන්න මේ භාවනා කිරීමේ ප්‍රතිඵල ලබා ගැනීම දැන් කමඨාන් පෞගේ දිනවල ගොඩක් කමඨාන් වල උඟාක් අයගේ කමඨාන් වල තියෙන ඔන්න ඔය අපැහැදිලි භාවය. දැන් මෙතනදි කමඨාන් දෙවෙනි කමඨාන් ඉදිරියට කරු මහත්මියගෙත් එතන පැහැදිලිව සෝතාපත්ති අංග පිළිබඳව අත්දැකීමක් ඉදිරිපත් කරනවා. ඒ වගේම ඊට පස්සේ තමා තුළ යෝනිසෝමනසිකාරය පිළිබඳව 3-4-5 යෝනිසෝමනසිකාරය අධ්‍යක්ෂ ආකාරය පිළිබඳවත් සාමාන්‍ය ඒ කියන්නේ තියෙන තොරතුරු වල ගැළපෙන ආකාරයේ තොරතුරක් ඉදිරිපත් කරනවා. හැබැයි ඉදිරිපත් කරන තොරතුරු පළවෙනි ගමන ඉදිරිපත් කරපු මහත්මිය කන්ෆියුස් කරනවා, ඒක රිජෙක්ට් කරනවා, බාර ගන්නෑ. ඒ යාට පැහැදිලි නෑ කියලා කියන්නේ. දේන්සය හැමතැනම පෙන්눔 කරන්නේ මේක තමන් තුළ ක්‍රියාත්මක වීම නැවත නැවත වෙන්නේ කොහොමද කියන එක. හැබැයි ඔක්කොම ඒ ආකාරයට සිද්ධ වෙලා මෙතන ගන්න තියෙන ප්‍රධාන කරුණු දෙකක් තියෙන පැතිකඩ දෙකක්. එකක් තමයි තමන්ගේ කමඨාන ඉදිරිපත් කිරීමට පෙර තමන් වෙන කෙනෙක්ගේ කමඨාන සාකච්ඡාවට භාජනය කළා ඒක ඇගීමත්, ඊට පස්සේ ඒ සාකච්ඡාවෙන් පසුව තමන්ගේ කමඨාන ඉදිරිපත් කිරීමත්, තමන්ගේ ගමනහන ඉදිරිපත් කළා කලින් ගමනහන ඉදිරිපත් කිරීමේ කරුණු සියල්ල සාකච්ඡා කරලා අවසන් වුණාට පස්සෙත් මොකද්ද ගත යුතු පාඩම කියලා අහනකොට දෙවනි මහත්මයට ඒකට තමන් කරපු දේ මොකද්ද කියලා පෙන්වුම් කිරීමේ එහෙම විශ්වාසවන්ත පිළිතුරක් නැහැ. පළවෙනි මහත්මියගෙ තිබෙනවා මෙතන වැදගත් ලක්ෂණය තමයි මේ මහත්මියගේ වැදගත් පැහැදිලි පුත්‍රයක් තියෙනවා. මම කරපු වැඩේ ඒකයි, ඒක අවබෝධ වුණා කියලා මුලින්ම ප්‍රකාශ කරනවා. ඊට පස්සේ ඒ වැඩේ තමයි මට කරන්න තියෙන්නේ. යෝගාවචරයට පැවරලා තියෙන කාර්ය ඒ මහත්මියගේ පැහැදිලි, මොකද ඒකට අදාළ ප්‍රත්‍ය සකස් වෙලා තියෙනවා.
කමඨාන දේවනිදුපච්චර මහත්මයේගේ ඒ ප්‍රත්‍ය ඒ පැත්තට ඇවිල්ලාම නැහැ. උඹ නැවතනවාදක් උපදේශ පිළිපදින එක තමයි කරන්න තියෙන්නේ, උපදේශ පිළිපදින එක තමයි කරන්න තියෙන්නේ කියලා තමයි කියවේ. එතකොට ඒක වෙලා තියෙන්නේ අත්දැකීම ලැබිලා ලැබුව අත්දැකීම් පිළිබඳව තමන්ට සැකේ ඉතාම අවමට්ටමේ තිබුණත් උනත් තිබෙන්නේ. හැබැයි තමන්ගේ තවම ප්‍රත්‍ය සකස් වීමට අදාළ ඒක තමන්ගේ භුක්තියට සවිකර ගැනීමට අදාළ කුසලිය නෑ එතන. ඉතින් මේකේ හොඳට තේරුම් ගන්න ඕනේ මේ කුසල අකුසල අතර යන ගමනක අපිට එක කුසලයක් විතරක් හැදුවට වැඩේ කරන්න බෑ. ඒ කුසලයට නැවත නැවත අනුගත වෙලා ඒකට අඩු කුසලයක් අපි හදාගන්න වෙනවා. ඒ කියන්නේ අපි ගහක් හිටෙව්වයි කියලාම ගහේ පළදා ඕන විදිහට ගන්න බෑ. ගහ හිටෙව්වා නම් ගහ ආරක්ෂා කර ගැනීම, ගහ නඩත්තු කර ගැනීම, ගහට පෝර සැපීම, වතුර සැපීම, අන්නේ සියලු දේවල් නැවත 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 හරියට කෙරෙන්න ඕන. එතකොට ගහ හිටවලිලා සාමාන්‍ය ලංකාවේ කරනවා වගේ පොල්ලොත්ත කරන් දානවා. ඊට පස්සේ මාසෙකට දරයක් මේ ගිහින් මාස දෙකකට දරයක් ගිහිල්ලා ඒ තියෙන පොල් ටික කඩාගෙන. ඉතින් ඒ පොල් කඩන්න තමයි ආද. පොල් කඩන්න පොල් කඩන්න කලින් පොල් ගහට අදාළ සාත්තු දීලා තියෙනවා. පොල් ගෙඩියක් දෙයක් ගහයි හැදෙන්නේ නැත්තේ නෑ. ඕනම ගහක පොල් ගෙඩි කීපයක් හැදෙනවා. ඔය පොල් ගෙඩි අවශ්‍ය ප්‍රමාණයට හැදෙන්නේ නැහැ. පොල් වල්ලේ අවශ්‍ය පොල් ගෙඩි ගන්න හැදෙන්නේත් නැහැ. හැදෙන වලු ගාන වෙනස් වෙන්නේ නැහැ. හැදෙන වලු ගාන ධර්මතාවයක්. ඒකේ විදිහටම හැදෙනවා. මොසෑම සතිය 44ට වරක්ම පොල් වල්ලක් කඩන්න පුළුවන්කම තියෙනවා ඒක. ඒක අඩුවක් වෙන්නේ නැහැ. හැබැයි හැදෙන ගෙඩිය හැදෙන්නේත් හරියට නෙමෙයි. හැදෙන ගෙඩිය බොහෝ විට පුස් වෙනවා. එහෙම නැත්නම් නිකන් සාමාන්‍යයක් වෙනවා. ඒ වගේ හැදෙන ගෙඩිත් එකක් දෙකක් තමයි හැදෙන්නේ. හැබැයි නඩත්තු කරොත් එහෙම පොල් වල් හරියට හැදෙනවා. පොල් වල් ගෙඩි ගන්නත් අඩු වෙනවා. අවමාසයෙන් පොල් ගෙඩි 10ක් 12ක් අත හැදෙන වල්ලක. ඊට පස්සේ පොල් ගෙඩියත් ඉතාම විශාලට, ඒක විශාල කියන්නේ තමන්ට උන ප්‍රමාණය නෙමෙයි. නමුත් අනිකුත් දේශගුණික කාලු මිනිස් ආදයකත් බලපාලා ඒ සියලු දේවල් වල නේද පොර වුණාට වඩා දැම්මයි කියලා පොල් ගෙඩි ලොකු වෙන්නේ නැහැ. නමුත් ඒ සියලු දේවල් බලපාලා පොල් ගෙඩියයි අවශ්‍ය ප්‍රමාණයට හැදෙනවා. අන්න ඒ වගේ තමයි ධර්මයේ විතරක් තියෙන්නේ. ඒ නිසා හැම කෙනෙම හොඳට තේරුම් ගන්න ඕනේ මේ ධර්ම මාර්ගයේ යනකොට කොයි පැතිකඩින් අපි ගියත් ගීගෙදර කටයුතු අඩුපාඩු කරගෙන ඒ වෙනත් ඒවා ඉති වෙනවා ප්‍රශ්න ඉඳගෙන ඒ පැතිකඩින් ගියත් කෙලිම වැත්තට අනුගත වෙලා ගියත් අපිට යන්න තියෙන්නේ අපේ පාලණයෙන් තොර මේ හේතුප්‍රත්‍ය හරහා. එතකොට අපේ පාලණයෙන් තොර හේතුප්‍රත්‍ය හරහා හේතුප්‍රත්‍ය සකස් කිරීමේ ක්‍රියාවලියකට අනුගත වෙන්නේ. එතකොට හේතුප්‍රත්‍ය සකස් කිරීම සඳහා තමන් මොකද්ද කරන්නා වූ කාර්ය ඉන්නේ ඒක තමන්ට හරියටම අවබෝධ වෙන්න ඕන. ඒ අවබෝධය සඳහා තමාගේ අත්දැකීම තමන්ට කොටු වෙලා තියෙන්න ඕන. ඒ අත්දැකීම ලබා ගැනීම සඳහා තමා කරලා තියෙන කාර්ය තමන්ට නිරවුල්ව තේරෙන්න ඕන. අන්න ඒක නිරවුල්ව නොතේරෙන නිසා තමයි මේ පළවෙනි ගමනයිදී වච්චරු මහත්මිය අරනවා අනිත් මෙතන සම්බන්ධ වෙච්ච සියලු දෙනාගේම අන්න එතන පොදු අඩුපාඩුවක් තියෙනවා. කියන්නේ ආයේ පෞද්ගලිකව තියෙන ගන්නේ මේක තමයි එතන තිබෙන්නා වූ කෙලස් වල ප්‍රමාණය කුසල් ප්‍රමාණවත් නොවි. ඒකට අදාළ කුසල් ප්‍රමාණවත් නොවි. තියෙන කුසලය ඒකට ප්‍රමාණවත් නොවි. අන්න ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට නැවත නැවත තමන්ට කරන් තියෙන කාර්යභාරය, පැවරලා තියෙන කාර්යභාරය මොකද්ද කියලා තමන්ගෙම නැවත නැවත විමසන්න වෙනවා. එතකොට ඔන්න ඔය කියනවා 3x3 වැඩගත් වෙනවා. ඒකට තමයි දීලා තියෙන්නේ කමඨාන්ට අනුගත වීමට වෙරදැරීමට වෙරදැරීම. ඒක ඇතුළේ කියනවා කොටස් තුන තියෙනවා. ඒතර යෝගාවචරයේ ආරම්භක අවස්ථාවේදී කමඨානක් කරගෙන ඒකට අනුගත වෙනවා. ඉහළට යනකොට කමඨාන්ට අනුගත වීමට වෙරදරනවා. තව ටිකක් ඉහළට යනකොට කමඨාන්ට අනුගත වීමට වෙරදැරීමට වෙරදරන. අනේ වෙරදැරීමට වෙරදරන අවස්ථාවේදී තමයි ওই කොටස් තුන සම්බන්ධ වෙන්නේ. ඉතෙක් සම්බන්ධ වෙන්නේ ඊට දෙවෙනි අවස්ථාවේ සම්බන්ධ වෙන කොටස් දෙකයි. පළවෙනි අවස්ථාවේ සම්බන්ධ වෙන්නේ එක කොටස. කියන්නේ එතකොට යා කිලින්ම කොටස් තුනම එකපද්දෝ එහෙම නැත්නම් වගකීමයි අයිතිවාසිකම යුතුයකමයි තුනම එකට හිතාගෙන එයා භාවනාවකට වාඩි වෙලා ඉන්නේ කරනවද සක්මනී කියලා විදවිදින්න එකයි කරන්නේ. භාවනාව කරනවයි කියන එක නෙමෙයි එතකොට වෙන්න ඕනේ. භාවනාවක් කිරීම සඳහා තමන්ගේ මූලික අරමුණට අනුගත වීමට තමන්ගේ කමඨහන ගැනීම. ඒතර කමඨහන ගැනීම කියන එක තමයි මගේ අයිතිවාසිකම කියලා අන්න එතනින් ගමන ආරම්භ කරා නම් ඊ අයිතිවාසිකම දිනු වෙන ආකාරය අයිතිවාසිකම ආරක්ෂා කිරීම සඳහා යුතුයකම ක්‍රියාත්මක වෙන ආකාරය තමාට අත්දකින්න පුළුවන්. අන්නේ අත්දකින්නකොට
අන්න තමන්ගේ අයිතිවාසිකම එතනට එනවා. මේ අයිතිවාසිකම එන වෙලාවේදී උනේ අයිතිවාසිකම් පිටිපස්සේ යුතුයකම එනවා. යුතුයකම එනකොට තමන්ගේ කමඨාණේ මට්ටම ඉහළට යනවා. එතකොට කමඨාණ්ඩ අනුගත වෙන වෙරදැරීම කියන කැලල තමන්ටම අත්දකින්න පුළුවන්. ඒකට කවුරුත් බණ කියන්න ඕනේ නැහැ. බණ අහන්න අවශ්‍ය නැහැ. අන්න ඊටත් එහාට ගියාට පස්සෙ තමයි වගකීමේ තත්ත්වේ එන්නේ. ඒතර ඔන්න ආකාරයෙන් තමයි ගමන යන්නේ තියෙන්නේ. මීට වඩා මේක උඩ වැඩක් වෙන්නේ මේ කින්දෙත් එකක්වත් මේ කාටවත් තේරෙන්නේ නැතුව ඇති. මේක YouTube එකේ තියවෙවි හැබැයි ගියයි කියලා තින් කාටවත් තේරෙන්නේ නැහැ. මෙතන හිටුවායිද සාකච්ඡා කරන දුන්නේත් මේ සාකච්ඡාව ස්වාමීන් වහන්සේගේ මොනවාර ලව් ස්පීකරේ කාර්යභාරයේ ප්‍රමාදුණෙත් අනිත් කමටාන සාකච්ඡා කරලා ඉවරනකම් මේ සාකච්ඡා කරා නම් කමටාන මුළු වෙනින් පටලෙන නිසා දැන් මොකද කියන්නේ දැන් ප්‍රශ්න ඇති කෝටියක් හැබැයි සංකෝටියක් තිය එකක්වත් නැති වට එන මොකද නතර ගන්න පුළුවන් සාමහස ඔව් කියන්න මතකන් කරකවලත් ඇතිය වගේ ඔබ වහන්සේගේ අනුශාසනාව දැන් කියපු ටික මේ දැන් මට ඇත්තටම දැන් මට ප්‍රතිසදා ගන්න ඕනත්තේ කොයි කව කියන්නේ පාඩමක් විදිහට ගන්න ඕනත්තේ මොකක්ද කියන එකත් මට දැන් තේරෙන්නේ නැතුව ගියානි ස්වාමීන් වහන්සේ හද දැන් ඔබ වහන්සේ මේ විස්තර කරපු ටික ඉතාලම ගැඹුරුයි මට නම් ඒ ටික කියන්නේ කරකවල ඇතරිය වගේ මට උපදෙස් ටික දැන් මට අපහු මේ රෙකෝඩින් එක ඔබ වහන්සේ වුවත් තාහත් අහලා බලන්න ඕනේ දැන් මට දැන් ප්‍රත්‍ය හැදෙන්න ඕනේ කියන්නේ මට දැන් පාඩමක් ගන්න ඕනේ පාඩම මට හරියට දෙන්න බැරි වුණේ මට තේරෙන්නේ නැහැ දැන් එතන මම මොකද්ද කරන්න ඕනේ කියන එක ස්වාමීන් වහන්සේ දැන් කවුරු ඉන්නේ කියන උත්තරයක් දෙන්න බෑ මේ මහත්මිට. අවසරයි ස්වාමීන් වහන්ස. අවසරයි චාන්දනි මහත්මිය. එහෙමයි මහත්මිය. මට වැටහිලා තියෙන මගේ අත්දැකීම හරහා අපිට යෝගාවචරයේ හැටියට කරන්න පුළුවන් පළවෙනි යෝනිසෝ මනසිකාරයේ පළවෙනි කොටස් හතරට පුලුවන් තරම් ඒ හතර කරන එක ඒ කියන්නේ ධර්මය අහලා ඒකට ධර්ම කරුණු මෙනෙහි කිරීම හරහා ඒකට අනුගත වීම අර ප්‍රශ්නාර්ථයෙන් අහන ඒවා ඒක හරහා ඉතුරු ටික ඒක තමයි අපිට කරන් තියෙන ඒක තමයි ප්‍රත්‍ය අපි හදා ගන්න පුළුවන් ඒක හරහා තමයි අපේ භාවනාව දෙක තුන යන්නේ. එහෙමයි දැන් අපි ධර්ම කරුණු මෙනෙහි කිරීම කියලා මේ පළවෙනි යොනිසුනේ දෙවෙනි අතිරේ කරනවානේ මහත්මිය. එහෙමයි. ඔව් දැන් ඒ වගේම අර දවසේ වැඩිපුර වෙලාවක් ඒවා සිද්ධ වෙන්න ඕනේනේ. එහෙමයි. ඒ වගේම අර ධර්ම ශ්‍රවණයත් භාවනාවත් එක්ක වෙන්න ඕනේ. ඒව සාමාන්‍යයෙන් සිද්ධ වෙනවා. එතකොට දැන් ඒ ටිකට තමයි අපිට අනුගත වෙන්න පුළුවන්. ඒ ටික අනුගත වුණාම දැන් මගේ මේතන මං ධර්ම කරුණු මෙනෙහි කරනවා කියලා ගියාට මට භාවනාවක්මයි එතන සිද්ධ වුනේ. දැන් මහත්මියගෙන් මෙහෙම ඇහුවටින් මේ මට තේරිලා තියෙන්නේ ඔය භාවනාවක්මයි සිද්ධ වුනේ කියන එක ඕක මොකක්ද ඒකට කියන්නේ ඕක නිර්වචනයක් නේද ඒ විදිහට ගන්න එපා මානසිකාරයකට ගිහින් ඔව් මම එතනින් අඩ්‍රස් කරේ අර උපදේශ වලට අනුගත වුණා නේද කියන එක හරහා තම ඒ කරන්න ගිය කාර්ය කරානි මහත්මිය එච්චරයි එතන තියෙන්නේ එතෙන්ට අනුගත වෙලා කරා. ඔව්.
එතනට උපදේශයක් දෙන්නේ නැද්ද? ධර්ම කරු මෙනෙහි කිරීමේදී ඔය කියන ප්‍රශ්නට අදාළ උපදේශ දෙන්නේ නැද්ද? මහත්මින් ප්‍රශ්නේ තියෙන්නේ. එහෙමයි දැන් අවශ්‍ය එතන දැන් උපදේශය තියෙන්නේ ධර්ම කරුණු මෙනෙහි කරනකොට එක කරුණක් කරන් හරි වැඩි මොනොත් දෙකක් ගන්න කියලානේ මට දැන් එහෙම ඒවට ගියේ නෑ මං සෑම කියනකොටම මට භාවනාවට අනුගත වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒක තමයි නෝන කියන්නේ අපි දෙන උපදේශය අපි නිර්වචන කරලා දාගෙන ගියාම තියෙන ප්‍රශ්නේනේ ඔක. අපි උපදේශයේ අපිට බාර දෙන්නෙම අපිට ලැබෙන්නෙම අපේ තිබෙන්නා වූ කෙලෙස් වලින් නිර්වචනයකට භාජනය කරලා පරිවර්තනය කරලා. එහෙම. කියන්නේ හරියට ගොන කඩේ ගෝණියේ තියෙන සීනි ටික ලුණු ටික අපිට දෙන්නේ නැහැ නේ ඒගොල්ලෝ අතට අපිට දෙන්නේ මොකක් හරි භාජනයකට දාලා නේ. එහෙම. කොළේ කරොතලා හරි පොලිතින් එකක දාලා හරි මොකක් හරි එකකට දාලා නේ දෙන්නේ අපිට. එහෙමයි. ඉතින් ඒ වගේ තමයි මේක. දැන් පොලිතින් එක බාර ගත්තාන් පස්සේ සීන් නෙමෙයි ගෙදර ගන්නේ පොලිතින් එකනේ. එහෙමයි. නැත්තම් කඩදාසි කොල්ලෙන්නේ ගෙදර ගෙනියන්නේ සීන් ටික නෙමෙයිනේ. සීන් ටික මගේ හැල්ලනෝනේ. එහෙමයි. ඉතින් සීන් ටික ගෙදර ගෙනියන්නම් ඒකේ දැන ගන්න සීන් ටිකයි ගෙනියන්න ඕනේ මේ කියලා. එහෙමයි. ඉතින් පොඩි උන්ට මුලින් ඕ පොඩි කාලේ කියන උරුදු වෙනක සීන් ටික කරන්න ගම කඩෙන් කොලේ කරොත්වල දුන්නම මගේ ගෙදරට යන උරුගල ඇඳින්න කොලේ විතරයි. මුදු අර කරගෙන දුවනවා ඉතින් මගේ දිහල් යන වැඩි. ඒ අනේ වගේ. ඉතින් ඒක තමයි තේරුම් ගන්න ඕන අපි. එතකොට දැන් ඒකට උපදේශයක් දීලා තියෙන ඒ නිසා තමයි ඒක උපදේශ දෙකකට වඩා එකවර ගන්න එපා කියන්නේ. එතකොට නැවත නැවත ඒ උපදේශෙනම ආයෙ ගියා නම් ඕන ඒකත් උපදේශ දෙකකට ගත්ත ගන්නේ තියෙනවා එතකොට. සෑම කියනකොටම ගියා කියන්නේ එතන ඒක ඒ උපදේශෙට නැවත නැවත අනුගත වීම නේද උත්තර වෙන්නේ එතකොට. සෑම එහෙමයි උපදේශේ ගන්න යනකොටම දැනගැනීමක් විදිහට තමයි මේක සිද්ධ වෙන්නේ ස්වාමීන් වහන්සේ. අන්න ඒක තමයි නෝනේ. එතකොට ඒ අර උපදේශය තමන්ගේ ධාරණ වෙලා නැහැ නේද එතකොට. එතකොට මේ උපදේශේ ඉස්සරහට ගිහිල්ලා තමන්ව සමතේට දාන එක වලැක්වීමන තමයි අර උපදේශය දීලා තියෙන්නේ. ඉතින් ওই උපදේශ හැම උපදේශයක්ම ඒ දීලා තියෙන්නේ ඒ තැන්වලට ඒ උපදේශය අත්‍යවශ්‍ය නිසා. එහෙමයි. අවශ්‍ය නිසා නෙමෙයි අත්‍යවශ්‍ය නිසා. සරසන්ත දැන් සෑම දැනගැනී දැන් ඒ උපදේශයේ මුලමනින්ම ගන්න කියනවා උපදේශයේ තියෙන්නේ එහෙමනේ. ඒ කරලා ඒක කමඨාන්තයක බද්දව කෙටි කරන්න කියන එක. හැබැයි දැන් මට සෑම කියනකොටම මම අර දැනගැනීමක් විදිහට වෙරදරීමට යන එක තමයි එතකොට මෙතන ප්‍රශ්නේ. ඒක තමයි නෝන. එතකොට වෙන්නේ සෑම කියන දැනගැනීමක් විදිහට පරිවර්තන වෙලා Taman දාගත්තු නිර්වචනෙන් ඇදිච්ච වැඩ පිළිවෙලන වෙන්නේ එතන. ඒ මයික වෙනත් දැනගීමක් වලට පරිවර්තනය වෙනවා. ඒක ඒක නේද ඔයනෝ ඉදිරිපත් කරන්නේ මේ කොටස් තුනට බෙදිලා මේ කොටස් තුන අත්‍යවශ්‍යයි වැඩ කරන්න කියලා මෙතන. එහෙමයි. අන්න ඒක නේද මේ වරද පටලැවිලි තියෙන එතනනේ. එහෙමයි. මේ නෝන අපි කොටස් වලට බෙදන්නේ ආරම්භක අවස්ථාවේදී. ඒතකොට අත්දැකීම ලැබනකොට කොටස් අපෙන් දිය වෙන්න ඕන. ඒව අත්හැරෙන්න ඕන. මේක දැනගැනීම පිටේකක්ද එහෙම නැත්නම් දැනගැනීම ධර්මමානසිකාරයේ දැනගැනීම මේ උපදේශයද කියන ඒවා මුලදී නෝන අපි මේ වැඩේ කරන්න ගන්න කොටස් ටිකනේ. එහෙමයි. නෝන දැන් අපි හොද්දට අපි දැම්මට මේ වතුර එහෙම නැත්නම් අපි සීන් ටිකක් දිය කරනකොට නෝන වතුර ටිකක් දැම්මම පස්සේ සීන් ටික මේ පැණිකරන්න සීනි ටික මිසක් අපි පැණි කරගන්නේ නැහැ නේ වතුර ටික වෙන්නේ ටික ටික වාෂ්පී අයින් වෙලා යන්න එපා. එහෙමයි. එහෙමයි සර්. වතුර ටික දාන්නේ සීන් නිකන් නිකන් සීන් නිපේ තිබ්බොත් එහෙම වාජිනේ දාලා ඉල්ල ගින්දරට තිබ්බොත් එහෙම සීන් ටික පිච්චිලා යනම සැකේ පැණි වෙන්නේ නැහනි. එහෙමයි. පැණි වෙන්න නම් අපි ඒක ඉස්සෙල්ල දිය කරන්න එපාය. අවසරයි සමිනස දැන් එතකොට මම මේ දැන් ධර්මයේ අත්දැකීම් ඉන්නවා කියන එක මම අර ධර්ම මානසිකාරයක් විදිහට බාර අරගෙන කමතහනට ඒකබද්ද කෙටි කරපු එක භාවනාව තුළ සිද්ධ විය යුතු දෙයක් නෙවෙයි කියන එකනේ. ගද දැන් මම අර භාවනා අත්දැකීම තුළ මම ඉදිරිපත් කරානේ ධර්මයේ අත්දැකීමින් ඉන්නවා කියන හතරවෙනි යොමුස මනසිකාරය මම කමතහනට ඒකබද්ධව කෙටි කරා කියලා. ඔව්. ඒක මට එතන සිදු වුණා. මම ඒක හිතුවේ ඒතන උපදේශයට අනුව ක්‍රියාත්මක වුණා කියලා. භාවනාව තුළදී එතකොට
එහෙම බෙදිල්ලක් දකින්න බෑ කියන එක නේද වහන්සේ දැන් කිව්වේ? එහෙම බෙදිල්ල නෑ. දැන් භාවනාව තුල මම එහෙම වෙනස් ආකාරයකට දැක්කන වෙනත් දැනගැනීමක් විදිහට එක තැනකදී ක්‍රියාත්මක වුණා, ධර්ම මානසිකාරයක් විදිහට තව තැනකදී ක්‍රියාත්මක වුණා. එහෙම සිදුවේ නොවිය යුතුයි කියන එක නේද වහන්සේ ඉදිරිපත් කරේ දැන්? ඔන්න අහන්න ප්‍රශ්නේ මොකද්ද? ප්‍රශ්න අහන්නේ මොකද්ද කියන එක ඔක ඇතුලේ තියෙන මේ යථාර්ථය මොකද්ද කියලා පැහැදිලි නෑ. ප්‍රශ්නේ බලනත් බලාපොරොත්තු වෙන කියලා. අවශ්‍යයි දැන් ඔබ වහන්සේ කිව්වනේ අර වෙනත් දැනගැනීම ආකාර තුන භවනාට පෙර ඒවත් අර දැනගෙන පුරුදු කරගන්න ඕනේ ටික කියලා. දැන් මම භවනාව තුලදී දැන් මේවත් දැක්කේ. ඒක නිසා භාවනාවේදී එතන මම ඒ නිර්වචන වලට ගිහින් කියන එකද එතකොට ඔබ වහන්සේ කිව්වේ? නිර්වචන තමයි නෝන ඔය කවණ්ඩහනේ හැමතරම් තියෙනව තෝරනෝනේ දැන් උතනින් අහන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මම ධර්ම කරුණු මෙනෙහි කිරීමයි කරේ. ධර්ම කරුණු මෙනෙහි කිරීම එකේ නැත්නම් මෙතන මේ මහත්මිය අහන ප්‍රශ්න මොකද්ද කියලා මෙතන ඉන්නේ කවුරු හරි විනාඩි සම්බන්ධ වෙන්න බලන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. චාන්දනි මහත්මිය, එහෙමයි මහත්මිය, ඒක අපි එතන පොඩ්ඩක් ලැහගමු මහත්මිය. මොකක්ද එතන අහන්න? එහෙමයි මම දැන් අහන්නේ මහත්මිය, දැන් ඉස්සලා ස්වාමීන් වහන්සේ කිව්වනේ අර වෙනත් දැනගැනීමක් ධර්ම කරුණ මෙනෙහි කිරීම කියන ඒවා උපදෙස් දීලා තියෙන අර මුල හරිය කරන එකට කියලා. ඒ කියන්නේ ධර්ම පළවෙනි යෝනිසමනිකාරී සම්බන්ධ කැලේ දැන් මම භාවනාව කරන්න ගිහිල්ලා දැන් සෑම දැනගැනීමක් කියලා මම ගන්න ගිය ධර්ම කරුණු මෙනෙහි කිරීම තමයි. හැබැයි සෑම කියනකොට මම භාවනාවට අනුගත වුණ නිසා භාවනාව තුලදි මම දැන් කැඩුවනේව මම අත්දැකන ධර්ම මානසිකාරයේ විදිහට එකක් අත්දැක්කා, වෙනත් දැනගැනීමක් විදිහට තව එකක් අත්දැක්කා. ඒ සිද්ධවීම හරිද කියන එක. මම මෙහෙම හැවතින් දැන් මහත්මිය දැන් ඔතෙන්ට අනුගත වුණේ පළවෙනි දැනගැනීම මොකද්ද? එතනද සෑම කියන එක. එතනදී සෑම කියලා දැනගත්තම ඊට පස්සේ දෙවෙනි දැනගැනීම ඊට පස්සේ එතනින් වෙර දැරීමට ගියා. ඒ කියන්නේ එතන මට අර උපතිස්සාව වෙනත් දැනගැනීමක් මම කමතහනින් එකපාරින් අයින් වෙන්න ඕනේ කියන උපදේශය එතන වැඩ කරා. වෙනත් දැනගැනීමක් නම් කමඨහනකින් අයින් වෙන්න ඕනේ. දැන් අපිට අර එහෙමනේ තියෙන උපදේශය වෙනත් දැනගැනීමක් කමඨහනෙන් එකපාරින් විදර්ශනා කරන්න කියන උපදේශයනේ. දැන් මෙතන පැටලිල්ලක් මට තේරෙන විදිහට මම දන්නේ විදිහට දැන් මම ඔතන ධර්ම කරුණු මෙනෙහි කිරීම කියන ක්‍රියාවලියද කරේ කියලා හැවුවතින්. ඔව් ඒක තමයි ගියේ. හරි. එතකොට ධර්ම කරුණු මෙනෙහි කරනවා කියලා අපිට දීලා තියෙන උපදේශය අපේ උපදේශය ගන්න මහන්සි වෙන එකනේ. උපදේශය ගෙන්වා ගැනීමට මහන්සි කරගන්න වෙන එක. ඔව්. එතකොට මහත්මියට ආවේ සෑම කියලා මොකද්ද? දැන් මම එතන ගන්න යන්නේ සෑම දැනගැනීමකදීම කමඨහනට වෙද දැරීමට වෙද දරන්න කියන මූලික උපදේශය තමයි මම දැන් මෙතන මේ මෙනෙහි කරලා يعني අනුගත වෙන්න යන්නේ භාවනා මේ වෙද දැරීමට. හරි. ඒතර ඇයි මහත්මිය දැන් ওই විනාඩියකට ඉස්සෙල්ලා කිව්වේ වෙනත් දැනගැනීමක් ගැන කතාවක් කිව්වේ? ඔව් එතකොට දැන් සෑම කියනකොට ඒක මම බාරගත්තේ වෙනත් දැනගැනීමක් විදිහට. සෑම කියනකොට එතන උපදේශයක් මොකුත් නැහැනේ. දැන් පැහැදිලි මේ මාත්මිය කියන එක. දැන් මාත්මිය ඔතන වෙලා තියෙන්නේ එතකොට ධර්ම කරුණු මෙනෙහි කිරීමක් නෙමෙයිනේ ඔය වෙලා තියෙන්නේ. ඔය වෙලා තියෙන්නේ භාවනාවේ ආරම්භක දැනගැනීම අල්ලගන්නේ නැතුව භාවනාවට අනුගත වීමක් නේ.
ඔතන නෝන පැහැදිලිව විස්තරයක් දීලා තියෙන උපදේශයක් සෑම උපදේශය නම් අපි ගන්නේ උපදේශය පළමු වතාවේ මුළු වලින්ම එන්න ඉඩ දෙන්න ඕනයි කියලා උපදේශයක් දීලා නැද්ද? ඊට පස්සේ තමන්ගේ කමටහණින් මේක මේ වෙරදැරීම ආරම්භ කළා කමටහණින් කෙටිවීම ආරම්භ කරන්න ඕනයි කියලා උපදේශයක් දීලා නැද්ද? එහෙම තියෙනවා. ඒකට යන්න වෙර දරනකොට තමයි වෙර දැරීම තුළම අර ධර්මයක් දැක්ක. අන්න ඒක තමයි නෝන කියන්නේ උතන ඔය හැදිච්ච වෙර දැරීම කියන එකේ මොකක් හරි තමන්ගේ ඔය නොමග යවන අකුසලයකින් ඉස්මතු කරපු අත්දැකීමක් ඔය නෝනට පන්නලා දෙනවා. ඒක ඔය නෝනට බාර ගන්න වෙනවා. මොකද බාර ගන්න වෙන විදිහ නෑ. එයා දෙන එකනේ බාර ගන්න වෙන්නේ අපිට. එහෙමයි. ඉතින් ඒක එතකොට තමන්ගේ උපදේශයේ මුළුමනින්ම මග ඇරිලා. උතන යනවනම් ඔය නෝන යන්න ඕනේ ඔය භාවනා අත්දැකීම පටන් ගන්නා දන්නේ. එතකොට එතන තමන්ගේ නම් භාවනාවක් කරන්න ඕනේ කියලා ඔయిత පෙර දැන ගැනීම රාශියක් කරා එන වැඩ පිළිලක් ඔය. ආයේ මසසට මුලේ මග ඇරිලා දැන් ධර්ම කරුණු මෙනෙහි කරන්න ඕනේ කියනවත් කලින් දැනගෙන තියෙන තැන මග ඇරිලා. අන්න ඒකෝ අයින් වෙලා ඇවිල්ලා මේ අතරමැදදී තමන් උර කොටු කරනවා. ඒක තමයි නෝන අපිට මේ මට්ටමට අදාළ කුසලයේ නැති වෙනකොටම ටක් ගාලා අකුසලයෙන් පුළුවන් අපි අනිත් පැත්තට අදින්ද. එහෙමයි. අකුසලයේ බලවත් වෙන්නේ නිකන් නෙමෙයි අකුසලයේ බලවත් වෙන්නේ අපිට ප්‍රමාණවත් කුසල නැති වෙටයි. අපිට කුසල් තියෙනවා අකුසලයේ බලවත් වෙන්නේ නැහැ. එහෙමයි. එන්නේ බැංකුවක් ඇවිල්ලා පාර යන උතුවක් කර යන මේ කිනිසක් ඉන්නේ ගහන්නේ උන් බැංකුවක් කඩන්නේ නැණි. එහෙමයි සර්. මොකද බැංකුවේ security system එක ඊට වඩා powerful නේ. එහෙමයි. හැබැයි තින් සාමාන්‍යයෙන් පුංචි කඩයක් තියෙනවා නම් කවුරු හරි පාරේ මාලෙත් දාගෙන කරේ මාලෙත් දාගෙන කාන්තාවක් යනවා නම් ඒක කඩන්නේ එහෙම එකක් නැහැ අරුල් බුලන්නේ කඩන්නේ පයින්න. එහෙමයි. එතකොට ඌ බලවත් වෙනවා. අන්න ඒ වගේ. එහෙමයි දැන් තේරෙනවා ස්වාමිනන්ත මට හැබැයි සෑම කියන්නේ ඉස්සෙල්ලා මම පටන් ගත්තර වෙරදක් ස්වභාවයක් තියෙනවා කියලානේ ඒ වුණාට මට එතන අහුන්නේ නැහැ අහුනේ නැහැ කියලා කියන්න ඕන ඒක තමන්ගෙන් ස්ලිප් කරනවා ස්කිප් කරනවා කියන්නේ එහෙමයි ඒ ස්කිප් කරවල දානවා ඉතින් ස්කිප් කරන එක තමන් දැනගන්න ඒතකොට මගේ උපදේශයට නම් මම යන්නේ උපදේශයට දීලා තියෙන උපදේශ ටිකක් තියෙනවා උපදේශය පාවිච්චි කරන්න තව උපදේශ ටිකක් තියෙනවානේ එහෙමයි. ඒතකොට ඊ උපදේශ ටික තමයි ළඟ තියෙනවා. ඒ වෙනද භාවනාවට නම් මම යන්නේ භාවනාවේ උපදේශ ටික මෙතන තියෙනවා. එහෙමයි. මට ඒ දෙක තමයි පැටලිලා තියෙන්නේ. භාවනාවක් විදිහට තමයි මම මේ ඉදිරිපත් කරන බෑ කිව්වේ ධර්ම කරුණු මෙනෙහි කිරීම තමයි. ධර්ම කරුණු මෙනෙහි කිරීම කියලා කියවෙන්න ඕන එතන තිබෙන්නා වූ හේතුලත් සකස් වෙලා තියෙන මේ පැත්ත නිසා. එහෙමයි. එතකොට උපදේශ දෙකම පැටලවිලා තියෙන්නේ ඔය. ඒක ඔය භාවනාවේ අඩුපාඩුවක් නෙමෙයි. දැන් මොක භාවනාවක් විදිහට ගේකයි ධර්ම කර්ම වෙනේ කිරීම වෙනම යන්න ඕනයි කියලා ඕනෝනේ දැන් වරදවා පැටලලා ගන්න එපා. මෙතන ඉන්න අනිත්‍යයත් එක්ක වරදවා තේරුම් ගන්න එපා. ධර්ම කර්ම වෙනේ කිරීමකින් ගිහිල්ලා ඒකෙත් අපි හතර වෙනි පස්වෙනි උනසමනිකාර අද්දගින්න පුළුවන් බැරි කමක් නැහැ. එහෙමයි. ඉතින් පළවෙනි උනසේ දෙවෙනි අද්දින එක යන්න පුළුවන්. නමුත් එක පාට බෑ. ඒකට සෑහෙන දියුණු වෙන්න ඕන අපි. එහෙමයි. දැනට අපිට කරන්න පුළුවන් වන්නේ ඒකට දියුණු වෙනකන් අපිට තියෙන මූලික උපදේශය අපලං ක්‍රියාත්මක කරනව නැද්ද කියන එක නෝන ඒ අවස්ථාවේදී බැලෙන්න ඕනේ. එහෙමයි මූලික උපදේශයේ ඒ අවස්ථාවේදී බැලෙන්නේ නැත්තන් ඕන අපිට වෙන්නේ මොකද්ද අපේ මූලික උපදේශයේ එතෙන්දි බැහැර වෙනවා කියලා කියන්නේ භාවනාවේ අතරමැද යනවත් මූලික උපදේශය අපෙන් බැහැර වෙනවනේ එතකොට එහෙමයි ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ උපදේශය නැතුණාන් පස්සේ ඒක අපේ එතන ගිහිල්ල වෙන තීන ධර්ම කරුණු ටිකට අපි කියන ධර්ම කරුණු දැක්කයි සෝතපත්තියක දැක්කයි කියලා එහෙමයි දැන් ඇත්තටම මේ නෝන ඉදිරිපත් කරු කමඨානේ නෝන සෝතපත්තියංග දැකලා තිනෝ නමුත් මේ පාත් එකේ ඉඳලා නෙමෙයි නිසා ආවේ දැකපු සෝතපත්තයන් වලට උත්තර දීමේදී ඒක යාකාට ප්‍රකාශ වෙන්නේ නැහැ. එහෙමයි. ඒක මුලින් ඉඳලම දකින්න ඕනේ. මුලින් ඉඳලා දැකලා තහවුරු වෙලා වඩාත්ම ගැඹුරුවට වඩාත්ම ගොරෝසුවට තියෙන අවස්ථාවේදී තහවුරුනොත් තමයි සියුම් වෙනකොට ඒ තොරතුරේ ආකාරයෙන් තියෙන බවට තමන්ගේ නැවතන සනාථ වෙන්නේ. එහෙමයි. ඉතින් මේ හැමෝම හදනවා මේවා මේ මේ සිවුම් මට්ටම තමයි හොඳ කියලා. හැම සිවුම් මට්ටම හොඳ නෙමෙයි සිවුම් මට්ටම කියලා කියන්නේ අපිව නොමග යවන්න අවිද්‍යාවට අපි බලය දෙන්න දැන. තේරෙනවද? එහෙමයි සමහන්ස දැන් තේරුම්. ඒක නිසා හොඳට තේරුම් ගන්න අපි මේ සංසාරයෙන් එතෙරෙනවා නෑ කියලා කියන්නේ මේ අපිට මේ පුදුමාකාර විදියට අකුසල් වලින් බාධා කරන තැනක්.
ඒ අකුසල් වලින් බාධා කරන තැන තමයි අපිට හරියටම අල්ලගන්න ඕනේ. ඒක අල්ලගන්නම තමයි තමන්ට වෙන මුකුත්ම කරන්න බෑ. තමන්ට කරන්න තියෙන්නේ තමන්ට ලැබිලා තියෙන උපදේශයේ එක පොයින්ට් එකක්. දැන් උතන බැලුවම් පොයින්ට්ස් රාශියක් අයින් කරලානේ අපි. එහෙමයි ස්වාමීනි. අන්න ඒක තමයි ස්වාමීන් වහන්සේ කියවෙන්නේ නිර්වචන හරහා යන්නේ කියලා. එතකොට වෙනෝනේ ඇහුවේ ප්‍රශ්නේ අහන්න හැදුවේ මේ විදිහට මේක නිර්වචනයක්ද වැඩ කරන්නේ කියලා. මොකද ප්‍රශ්නේ නැහැ. ඔයමු කරන්නේ නැති වෙන ප්‍රශ්නේ මූණ ඊට පස්සේ වෙන පැතිකඩකින්. ඒතකොට නිර්වචන හැදෙනවා කියන්නේ අන්න ඒකයි එතකොට. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ දීලා තියෙන උපදේශයේ උපදේශ හතක්කටත් තියෙන දැන උපදේශ තුනක් හතරක් විතර කල් පාවිච්චි කරනවා. අන්න ඒක තමයි වෙලා තියෙනවා. ගොඩක් වෙලාවට එහෙම වෙනවා භාවනා අධ්‍යක්ෂින් වෙලි ස්වාමීන් වහන්සේ. අන්න එතෙන්දි තමයි නෝනා යෝගාවචරය සතිමත් වෙන්න ඕන. එතෙන්දි තමයි යාගේ පින මේ දර මේ කුසලයේ ඉස්මතු කරගන්න පුළුවන්. එහෙම එතකොට තමයි හරි දේ හරි තැනදී සිද්ධ වෙනසක් නැත්තම් ඒක හරිම දේ වෙන්නේ නැහැ එතනදී. හරිම දේ වෙන්නේ නැහැ නෝනා. යාට ඕන දේ යා කරව ගන්න තමන් ලැබුවා. තමන්ව තියාගන්න එතකොට සාක්කියට. එහෙම ඒක තමයි මේ ලෝකේ ධර්මතාවයේ ස්වභාවය. අපි හැම කෙනෙක්ම දරුවව පාවිච්චි කරන්නේ, ස්වාමිපුරුෂයා පාවිච්චි කරන්නේ, රැකියා ආයතනයේ පාවිච්චි කරන්නේ සාක්කයක් විදියට. අපි උන් කවුරුත් වෙනුවෙන් වැඩ කරනවා නෙමෙයි, රැකියා ආයතනයේ කවුරුත් ගිහින් රස්සාව කරන්නේ නැහැ. රස්සාව කරන්නේ තමා වෙනුවෙන්. හැබැයි ඉතින් පාවිච්චි කරන අය ආයතනේ මම ආයතනේ වෙනුවෙන් කරන්නේ කියලා ආයතනේ පාවිච්චි කරනවා. ඉතින් භාවනා වේදි කරන්නේත් ඒකයි, උපදෙස් ගත්තම කරන්නේත් ඒකයි. උපදෙස් වලින් සියල්ල තියෙනවනම් ඒ ප්‍රශ්නේ විසදෙනවා. ඉතාව උපදිස්ත්‍රික ලේසි නෑ. ඒක තමයි කියන්නේ උපදිස්ත්‍රික කොලේ කාර් ලියාගෙන හොඳට තියාගෙන නැවත නැවත එනවද කියලා බලන්න කියලා. ඒක නිසාම තමයි තව වැඩිපුර උපදේශකු දීලා තියෙන්නේ. එකවරකට දෙහිකට වඩා ගන්න එපා. මොකද වුණොත් එයා ඒතකොට ඒක විතරක් අරගවන අනිත් උපදිස්ත්‍රික අයින් කළා දාන. එහෙමයි. ඒතකොට සෑම උපදේශයක්ම තමා ළඟ තියෙනවද, සෑම උපදේශයක් තමන් ක්‍රියාත්මක වෙනවද කියලත් යෝගාවචරයේ අත්දැකීමක් තියෙන්න ඕන. එහෙම වුණා නම් ඔය ඔක අහුවෙනවනේ එතකොට. ඒ කියන්නේ සෑම කියන එක නවත්වන්න බෑ. මම උපදේශය මුළුවෙනිම ගන්න ඕනේ. ඒක වෙලා නැහැ නේ කියලා අන්න එතකොට ඒක එනවා. එහෙමයි. ওই ක්‍රියාත්මක වෙලා තියෙන ආකාරයට නෝන එයා උත්සාහ කරලා තියෙන නෝන කුසලෙ පෙන්නුම් කරන්න ඒ පැත්තේ. ඔබ මේ කරන වැඩේ වැරදි, ඔබ කළ යුත්තේ මේක නෙමෙයි කියලා ওই නෝනට ඒක පෙන්වන්න නැහැ. උත්සාහ කරලා තියෙන නමුත් නෝන ඒක බාර ගන්න නැහැ නෝන ඔක පස්සේ කියන. එහෙමයි. දැන් පැහැදිලිද? දැන් පැහැදිලි වුණා සාමිනා. දැන් මොකද කරන්න තියෙන්නේ? දැන් මොකද ගන්න තියෙන පාඩම තමයි. දැන් මට තේරෙන්නේ ධර්ම කරුණු මෙනෙහි කිරීම සම්බන්ධ උපදේශ ටිකයි. අර ආත්මිකයෝ වගේ අපිට කරන්න තියෙන පළවෙනි වෙනස මනසිකාරයේ පියවර හතරට අනුගත වෙන එකනේ. ඒක තමයි පුළුවන් තරම් කරන්න අත්හදා බලන්න තියෙන්නේ. උපදේශ වලට අනුගත වෙනවා කියන්න ඕන. උපදේශ වලට අනුගත වෙන්න අපි උපදේශ වලට දීලා හරියන්නේ නැහැ. උපදේශ වලට අනුගත වෙනවයි කියන සතිමත් භාවයේ තුල උපදේශ සියල්ලම තමන් තුල කැරගෙන නැද්ද කියලා උපදේශ ටික ලැයිස්තුගත කිරීමක් අනිවාර්යෙන් කරගන්න වෙනවා. එහෙමයි. ඒක තමයි තියෙනවා ස්වාමීනි. ඒතකොට ඊ තියෙන උපදේශ වරින් වර තමන් ළඟ වැඩ කරනවද නැද්ද කියලා ආයි රීචෙක් වෙන්න ඕනේ එතකොට. එහෙමයි. මොකක් හරි උපදේශයක් මගහැරලා තියනවාද කියලා තමන්ට තේරෙන්න ඕනේ. ඒතකොට භාවනාව ඉස්සරහට යන්නේ නැත්නම් තමන්ට තේරෙනවා කොහේ හරි අඩුපාඩුවක් තියෙනවා, කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න පුළුවන් ඒතකොට. ඒකව ලියාගන්න කියලා. භාවනාව සම්පූර්ණයෙන් නොමගහැරෙන දැන් භාවනාව සම්පූර්ණයෙන් හොඳට උනා වෙනවා කියන එක තමයි මට මේකෙන් මට මතු කරලා දුන්නේ. භාවනාව නෝන උතන හොඳට වෙලා තියෙනවා. ඉදිරිපත් කරපු කමඨහණේ අඩුපාඩුවක් නෙමෙයි තියෙන්නේ මේ. අම්මටහන සිද්ධ වෙච්ච එක පිළිබඳව යෝගාවචරය විදිහට ওই නෝනට තිබෙන අවබෝධය පිළිබඳ ඒ ඝට්ටනයයි තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. සිද්ධ වෙච්ච කමටහන සිද්ධ වෙච්ච අත්දැකීම මේ දේ ඒ ආකාරයට ඉදිරිපත් නොවීමේ ප්‍රශ්නේ ඔය තියෙන්නේ. එහෙමයි. දොඩෝ නෝනි ඉදිරිපත් කරපු ඒවා ධර්මයේ දකින්නයි කියපු ඒවා ජෝතපත්‍යංග තියෙනවායි කියපු ඒවා අර මේ තුන මෙහෙම තියෙනවා ඒක දැනගන්න ඕනයි කියපු ඒවා ඒව උතන්ට අදාළ නැති උත්තර නෙමෙයි ඒව අදාළයි. එහෙමයි. බෑ අදාළ වෙන්නේ ওই පැතිකඩින් නෙමෙයි. අදාළ වෙන්නේ වෙන පැතිකඩකින්. එහෙමයි. එතනයි තියෙන ප්‍රශ්නේ. ඔය කමඨහන් දෙකෙන් අතර නෝන දශමයකවත් වෙනසක් නැහැ. ඔය කමඨහන් දෙකම එකයි. ඔය නෝන කරේ ධර්ම මාන කරුණ මෙනෙහි කිරීම කියලා කිව්වට අර කරුණ කිව්ව මෙහෙම කකුවට එහෙම වෙනසක් නැහැ ඔතන. ওই දෙකම එකයි. ওই දෙකේම තිබෙන්නේ එකම தত্ত্ব එකම අත්දැකීම් ටික. නමුත් දෙන්න අත්දැකීම් තීරෙන්නේ දෙයාකාරයකට. එක්කෙනෙක් එක පැත්තක ඉන්නවා අනිත් එක්කෙනා අනිත් පැත්තේ ඉන්නවා.
අන්නේ ගැප් එකේ ප්‍රශ්නේ තමයි අර මහත්මීගේක මට තේරුනේම නෑ ඇත්තටම මට මම ප්‍රශ්න අහුව පැත්තියකින් මට උත්තර આવෙත් නෑ කියලා මට හිතුනේ මේ මහත්මීගේ කමතහන මට ඇත්තටම පැහැදිලි කරමක්ම නෑ උදේ මහත්මී කමතහන ඌට වඩා පැටලෙනවා ස්වාමීන් වහන්සේ මේ සාකච්ඡාව මේ මහත්මී කමත සම්බන්ධයෙන් උත්තර දීලා ওই මහත්මී කමත ඉදපත් කරා නම් ගියා නම් ඌට වඩා ওই මහත්මී කමතන ගොඩක් පැටලෙනවා ඒ නිසාම තමයි ස්වාමීන් වහන්සේ මේ ඒක ඉවර කළා මේ ස්වාමීන් වහන්සේ මේ මේ අදහස් ප්‍රකාශ කිරීම ආරම්භ වුණා. YouTube එකට යනකොට හැබැයි මේ විදිහට වෙන්නේ නැහැ සමහරට. මොකද මේ YouTube එකට හැබැයි දැන් සාකච්ඡා YouTube සාකච්ඡා ගිය විදිහට YouTube එකට මේ විදිහට නම් යවෙන්නේ නැහැ. මොකද ඒක මේ කාට ඒක අබද්ධ කළා තමයි සාකච්ඡාව ගියේ තියෙන ස්වාමීන් වහන්සේ කොටස. කුමාරීට අතිරේක දැන් කාලේ ගිහලා තියෙන පැය දෙකක් විතර දෙකටත් වැඩි තව මහත්මියුත් බලාපොරොත්තුක් ඉන්නවා කල්පනා කරන කිව්වක් කරන්න කියලා දැන් ආව මේක අවසානයේදී දැන් අතිරේක අනිත් පැයට මොනවද තියෙන අහන්න විනාඩි දෙකක් එමු නැත්නම් මෙතන මේක නතර කරන්න බලාපොරොත්තු වෙන්න අවසරයි ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේගෙන් ඉස්සෙල්ලා මේක අල්ලා ගැනීමක් නෙමේ මගේ ගමන යන්න සංසාරගත අකුසලය හරහා මොකක් හරි එහෙම එකක් කියවුණා ස්වාමීන් වහන්සේ එතන හින්දා තමයි පසුබෑමක් වෙනවා හරි මොකක් හරි එහෙම ලයික් ස්ටක් වෙලා තියෙනවා වගේ එකක් ඉතින් ස්වාමීන් වහන්සේ ඒක දැන් මට ඒක හරහා මට ආපු මට සංස්කරණය කළා දුන්න එක තමයි මට ඒකට කර හැකි දෙයක් තිබේද උනා හේතුපත්‍ය සකස් කරනවා කියලා දැන් තමන්ට තේරලා තියෙනවා නම් තමන්ට කරන්න තියෙන හේතුපත්‍ය සකස් කරන එක විතරයි කියලා තමන්ට තේරෙනවා නම් ඕන් ප්‍රශ්නයක් අදාළ වෙනවද ඒකත් අරින්න හරි ස්වාමීන් වහන්සේ. මොනවයි සංසාරයෙන් ඉතුරු වෙනකොට අපි යන ගමනේ තියෙන මේක සුඛ ප්‍රතිපදා සහ දුක්ඛ ප්‍රතිපදා කියලා. ඒකට උදාහරණයක් විදිහට ගත්තොත් එහෙනම් සාරිපුත්ත මහරහතන් වහන්සේ භාවනා කරලා සෑහෙන මහන්සි වෙලා හැබැයි සංසාරයෙන් ඉතුරු වුණේ මේ භවයේදී. මොකද හේතුව සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රඥාධික රහතුන් වහන්සේ නමක් විදිහට. චේතෝ විමුක්ත නෙමෙයි. එතකොට ප්‍රඥා විමුක්ති රහතුන් වහන්සේ නමක් විදිහට ආපු මාර්ගයේ බැලුවම භාවනාවට අවධානය යොමු වුණා වැඩි නමුත් එයාගේ ප්‍රතිපදාව පස්සේ නමුත් සාරිපුත්ත මහරහතන් වහන්සේ මග්ගල්ලාන මහරහත මොග්ගල්ලාන මහරහතන් අතර සාකච්ඡාවේ ධර්ම සාකච්ඡාවකදී ඔක තියෙනවා මජ්ක්‍ධිම නිකායේ නැත්තම් සංයුත්ති නිකායේ එතකොට දෙන්න සාකච්ඡා කළා මොග්ගල්ලාන රහතුන් වහන්සේ තමයි මුලින් අහන්නේ ප්‍රශ්නය ආයසුඳුන් මේ ඔබ පැමිණි ප්‍රතිපදාව මොකද්ද කියලා එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන මම ආවි සුඛ ප්‍රතිපදා කියලා. එතකොට මොග්ගල්ලාන මහරහතන් වහන්සේ කියලා කියන්නේ සතියකින් රහත් වෙච්ච ඒ රහත් වෙන්නත් බණ ඇහුවේ සාරිපුත්ත මේ ආන්දරුවන්ගෙන් එහෙම නැත්නම් සාරිපුත්ත ආන්දරුව වෙලා නැහැ. එතකොට නමුත් ඒ පැවිදිල හිටිය වෙන කෙනෙක් නා සංජය බෙල්ලට ළඟ නමුත් උපතිස්ස තරණය තමයි ගිහිලා කෝලිත තරණයට බණ කිව්වේ. ඒ බණ හරහා තමයි සෝවන් වුනේ. ඒ ඇවිල්ලා තීරලා හැබැයි සෝවාන් වෙන්න පද හතර මහන්නේ සිද්ධ වුණා සාරිපුත්ත හාමුදුරුවෝ පද දෙකකින් සෝවාන් වුණා. නමුත් සාරිපුත්ත හාමුදුරුවන්ට රහත් වෙන්න සති දෙකක් ගියා මේ සති දෙකක් ගියා. මොග්ගල්ලාන හාමුදුරුවෝ සතියකින් රහත් වෙනවා බුදු හාමුදුරුවෝ ඉර්ධි බලයෙන් බණ කියලා ධානයගත වෙනවා. ධාන හදන්න සාරිපුත්ත හාමුදුරුවන්ට සෑහෙන මහන්සි වෙන්න ඕනේ. ඒක සාමාන්‍යයෙන් ධාන හරහා යන ගමන තමයි සුඛ ප්‍රතිපදාව කියලා කියන්නේ. නමුත් මොග්ගල්ලාන මහරහතන් වහන්සේ දේශනා කරනවා මම ආවේ දුක්ඛ ප්‍රතිපදාවයි කියලා. මේ තරම් දුකක් වින්දා ඔය සතිය තුලයක් අනිත්‍ය පැත්තකින් තියෙන බුදුහාමුදුරන් ඒ තරම් මහන්සි වෙන සිද්ධ වුණා. ඊට ඉරිදි බල ඉතාමත් අදවල ලෙස තිබිච්ච නිසා බුදුහාමුදුරන් පුළුවන් වුණා ඉන්න තැන ඉඳලා ඉරිදි බල හරහා මෙයාවේ ධානගත කරලා ඉවිල්ලා ධානවලි වටිනාකම ලබා දෙයි. එහෙම නැත්තම් ලේසි වෙන්නේ නැහැ යාට. ඒ නිසා දුක්ඛ ප්‍රතිපදාව කියලා එකක් තියෙනවා සුඛ ප්‍රතිපදාව කියලා එකක් තියෙනවා. ඒතර ඔයෙන්න ඕනගේ තියෙන කුසල හරහා සුඛ ප්‍රතිපදාව නෙමෙයි දුක්ඛ ප්‍රතිපදාව. එතකොට ඒ වට ඒ අකුසල යනකම් තමන්ට මහන්සි වෙන්න සිද්ධ වෙනවා. ඉතින් මොග්ගල්ලාන මහරහතන් වහන්සේ රහත් වුණාට පස්සේ සෑහෙන දුක් විඳා. දිගින් දිගටම බඩේ අමාරුවක් ඇවිල්ලා සෑහෙන දුක් විඳා. ඊට පස්සේ අවසානයේ අන්තිම ශරීරයේ කැලික් කඩාගෙන ගුටි කාලා වරුන්ගේ මැරෙන්න සිද්ධ වුණා. සංසාරයෙන් ඈත් වෙලා ඔක්කොම ඉවරනාට පස්සෙත් ඊතරම් දුක් විඳගෙන
අඟුලිමාල මහ රහතන් වහන්සේ ළඟට රාහතුලා හිටපු කාලවරාසය තුල වැඩිපුරම දුක් විඳ කෙනෙක් තමයි මේ මොග්ගලන් මහ රහතන් වහන්සේ. ඒ නිසා අපිට ඒව නවත්තන්න බෑ, අපිට ඒව පාලනය කරන්න බෑ. හැබැයි ඉතින් අපි ධර්මයට අනුගත වෙන්න ඒව ක්‍රමානුකූලව පාලනය වෙලා යනවා. එහෙමයි ස්වාමීනි, මට කරන්න තියෙන කාර්ය මම කරන්නම් ස්වාමීනි. ඒ කියන්නේ තමන් මේ මොහොතේ හරියටම තමන්ගේ අයිතිවාසිකම තේරුම් ගත්තා නම් ওই ප්‍රශ්නේ විසඳෙන්න පුළුවන්. ඒක තේරුම් ගන්න ඉඳන් තමන්ගේ ප්‍රත්‍ය සකස් කිරීමට තමන්ට කරන්න තියෙන දේ තමයි තමන්ට කරන්න තියෙන්නේ. ඒතකොට තමන්ට දැන් දුන්න උත්තරයට අනුව තමන්ගේ පාඩම තමයි මම ආපු මාර්ගයේ මෙච්චරයි මට තියෙන යෝගාවචරයක් වශයෙන් මට පැවරලා තියෙන කාර්ය මොකද්ද? අන්නේ කාර්ය මේ මොහොතේ මගේ අයිතිවාසිකම කරගෙන ඊ කාර්යයට නැවතන දනුගත වෙන්න පෙර දනන්න. එතකොට ওই තියෙන තත්ත්වයන් සෑහෙන සමනේ වේවි. ඒ සමනේ වීමත් එක්ක සාපේක්ෂව වෙයි තමන්ගේ ගීදර තිබෙන්නා වූ අනවශ්‍ය කාර්යනුත් ටිකෙන් ටික අතෑරෙන්න ඕනේ. ඒවා අතෑරෙන්නේ නැත්නම් ඉතින් මේකට ඒක බාධාවක් වෙනවා ඊට පස්සේ. ඉතින් ඒක නේද අනවශ්‍ය විදියට දනලා නැන්න බවට. නැතිවා වාර්තාවන්නේ. එතකොට මේ කමඩාන් ටික ගැඹුරු කමඩානක්. ඉතින් මේ වෙලාවේ මේ කමඩාන YouTube එකට යන්න අවශ්‍යතාවයක් තියෙන මොකද හේතුව ඔය භාවනා කරන ගොඩාක් යෝගාවචරින් දී බෙදවද කමටහන දෙයක් දෝ ඉදිරියපත් උනා. ඒත් ඔය මට්ටමේ අත්දැකීම තියෙනවා. උත් අත්දැකීමේ තීරුම් ගැනීම තියෙන ඔය ප්‍රතිවිරුද්ධ පැත්ත ගැලීම 100%ක් නිසා YouTube ගියෙත් නෑ. පහුගිය දවස්වල කීපයක්ම තිබුණා YouTube ගියේ නෑ. YouTube ගිල වැඩක් නෑ. මොකද ඒ වගේ පහුගිය දවස්වල නම් කීපයක් ගියා. මොකද ඒවත් ශ්‍රෝණී කරන අවශ්‍ය නිසා. නමුත් දැන් ඒවත් විතරක් යන්න පටන් ගත්තාම පස්සේ හැමෝම ඔක පටලවා ගන්නවනේ. ඒක නිසා මේ කාරණා YouTube යවෙවි. හැබැයි YouTube ගිහිල්ලා අහන අය තේරුම් ගන්න ඕනේ මේක අපි හිතනවට වඩා ගැඹුරකින් බලන්න වෙනවා. ඒතකොට ප්‍රත්‍ය සකස් වෙනවා අපිට සිද්ධ වෙන්නේ. අපි ධර්මයේ කියලා දිගින් දිගටම වෙන දෙයක් බලනවා. ඒකට ධර්මයේ කියලා හිතාගන්න. මේ ධර්මයේ හරියටම තින්න දැන පුළුවන් හොයාගන්නම්. ඒකට අදාළ හේතුපත්‍ය සකස් වෙන්න ඕනේ. ඒ සඳහා කටයුතු කරන්න මෙයාට අද මේ දිනයක් මෙයාගේ ගලන විදිහට අද පොය දිනේ ඇත්තටම අද තමයි මෙදින් පොය දිනේ පුරපසලස පොය දිනේ. නමුත් ලංකාවේ තියෙන නීති රීති වල අනුව නම් ඒ 28 වෙනිදා කියලා දාගෙන ඉන්නවා. ඒ කැලෙන්ඩරේ දීලා තියෙන 28 කියලා කොහෙන් හදාගන්නේවත් දන්නේ නැහැ හැමදෙරුරු. කොමාරී පොය දිනේදී අද මේක වැදගත් ධර්ම දේශනාවක් ලෝකෙට බිහි වෙච්ච. ඒ නිසා සංසාරේ ඉතුරු වෙන වෙරදරන්නා වූ සෑම කෙනෙකුටම මේකේ ගත යුතු පාඩම් වැඩි. නමුත් මේක තීරුම් ගැනීමට පුළුවන් කෙලස් මට්ටමේ කෙලස් සංසීච්ඡාය කී දිනෙක මෙවට ඉන්නවද කියන එක පිළිබඳව ගැටුවක් ඇති. ඒ කෙලෙස් වලට අදාළව තමයි මේක තේරුම් ගන්න වෙන්නේ. සා මේක තේරෙන්නේ නැහැ ගොඩක් පිළිසෙල වැඩි පිළිසෙකට මේක තේරෙන්නෙම නැහැ. භාවනාවේ මෙවැනි අත්දැකීම් ලැබීමට එකවරක් දෙකක් හෝ ලැබලා තියෙන කෙනෙකුට මේක තේරෙන්න ඕන. ඒ තේරෙනවා නම් තේරෙන්න වෙන්නේ මෙතනින් හැබැයි ආට පාඩමක් ගන්න කියන්නේ නෙමෙයි. එයා ආපු මාර්ගය මොකද්ද? එයාගේ අත්දැකීම් ලබා ගැනීම සඳහා එයා කරපු කාර්ය මොකද්ද? ඒ කාර්යම නැවත කරන්න ඕන කියන පාඩම තමයි මෙතනින් ගන්නෙ. වෙන දෙයක් කළා හරියන්නේ බෑ කියන එක. ඒ නිසා තමන්ට කරන්න තියෙන්නේ තමන්ගේ පළවෙනි යෝනිසෝමනසිකාරය 1 2 3 4 1 2 අවම වශයෙන් 3 නැත්නම් 4 හරි කමන්නේ පුළුවන් ආකාරයට අනුගත වෙන්න උත්සාහ කරන්න. 1යි 2යි අනිවාර්යයෙන්ම කරන්න වෙන 1යි 2 නුක සංසාරය ඇතුළේ කොහෙන් භාවනා ආරම්භ කරන්න බෑ. මොකද හතරත් යම් කිසි ප්‍රමාණයකට හරි උත්සාහ කරනවා නේ. කියන්නේ පළවෙනි එකේ 1 2 4 සෑහෙන උත්සාහ කරනවා නම් මේක හරි ලේසියි. හැබැයි ඒකට අනුගත වෙන්න ඕනේ. මේ අනුගත වෙනකොට තේරුම් ගන්න ඕනේ බණ අහන වෙලාවේදීත් පුළුවන් තරම් තමන්ගේ යෝනිසෝමනසිකාරය පවතින්න ඕනේ. ඊ වගේම ධර්ම කරුණු මෙනෙහි කිරීමේදී උපදේශයේ විදියටම පාවිච්චි වෙනවා. උපදේශයෙන් දශමයක් හෝ පැත්තකින් තියලා වචනයක් හෝ පැත්තකින් තියලා එතකොට එක් උපදේශයක් පැත්තකින් තියලා අනිත් උපදේශ ටිකාරගෙන පාවිච්චි කළා හරියන්නේ නැහැ. සමහර අවස්ථාවල උපදේශ පහක් හයක් එකට ඒකාබද්ධ වෙලා පාවිච්චි වෙන දින්නේ. මේ වෙලාවේදී උපදේශ පහයි මේක ඇතුලේ ඒකාබද්ධ වෙලා පාවිච්චි වෙන්න ඕනේ. එහෙම පාවිච්චි වෙනව නැද්ද කියන එක යෝගාවචරය පරීක්ෂාවෙන් ඉන්න ඕනේ. නිසා තමයි උපදේශ ටික පුළුවන් නම් ලැයිස්තුගත කරන්න කියලා උපදේශ දීලා තියෙන තව උපදේශයක් ඒ අනුව ලැයිස්තුගත කළා. නවත ඒතුළු ඒක තමන්ගේ ක්‍රියාත්මක වෙනවද නැද්ද කියලා බලන එකක් තවත් උපදේශයක් කියලා ගන්න පුළුවන් අදවස්ථා.
මීට පෙර එහෙම කියවලා නැති සමහර විට. නැවත නැවත තමන් පළවෙනි යෝනිසමනසිකාරයේ දෙවෙනි අධ්‍යයයට අනුගත වුණා නම් තමන්ගේ උපදෙස් ලැයිස්තුවේ තිබෙන්නා වූ උපදෙස් සියල්ල තමාගේ අත්දැකීමට භාජන වෙනව නැද්ද කියන එකත් පරීක්ෂා කිරීමේ උපදේශයක් විදිහට මේ අයට ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා. මීට වඩා මේ සාකච්ඡාව ඉස්සරහට යන එකක් නැහැ. මෙදී මේ සාකච්ඡාව නතර වෙනවා. සීල දිනාටම නිවන් සැප ලැබේවා. සාදේ සාදේ නමස්කාරය.